మరి మిథన్ ఆక్సిజన్ తీయనో ఐదియట එතකොට ලෙසවේ ඔය විදිහට අඳින්න පුළුවන් මෙයාගේ සම්පෘත් ව්‍යුහත් අඳින්න පුළුවන් වෙන්න ඕනේ මෙයාගේ සම්පෘත් මේ H2SO3 හරි ගේ ලුයිස් ව්‍යුහය හරි මේක තමයි ලුයිස් ව්‍යුහය හරි මේකෙන් සම්පෘත් ව්‍යුහ අඳින්න පුළුවන් හැකියාව තියෙන මම ඔයගලන්ට තියලා තිබුණා ඉද සම්පෘත් ව්‍යුහ අඳින්න කියලා ළමයි එන්දක් දන්නේ අන්දා දන්න දැන් නංග අඩහන්න ගත්තොත් ඊට වඩා දෙයක් කරන්න හම්බ වෙන්නේ නැහැ ඒ නිසා මම ඔහොම කරන් යනවා කොහොමද බලමු මේක සම්පෘත් ව්‍යුහ මේ අඳින්නේ හරි ඔගලන් දැනගන්න ඕනේ ඔගලන් කරගන්න පස්සෙන් පන්නන්න බෑනේ දැන් මේ විදිහට හා ඒ නිසා මේ දාලා නිකන් කාලේ ඩේටා කන්ද බෑ ඕගොල්ලන් දැනගන්න ඕනේ කරගන්න හා නැත්තම් මාට කියන්න පුළුවන් මම වීඩියෝ එක ඔන් කරලා පෙන්නන්න කියලා මේ ඊට පස්සේ බිල් වගේ ඉන්න ඕක මේ ඔන් කරන්න නැතුව නම කිව්වා කතා කරන්නේ නැති ඒකේ වීඩියෝ ඔන් කරයි යන්නේ හා හරි කවද වෙන්න බෑ ඕගොල්ලන්ට ඔන් නම් කරගන්න හරි දැන් මේක සම්පූර්ණ විව අඳින්න කොහොමද සම්ප්‍රතිව්‍යුහ අඳින්න මෙන්න මේ දිත්ත බන්ධනේ තියෙන තැන වෙනස් කරන එක කරන්න. අපි මෙතන මේ දිත්ත බන්ධනය මේ ඔක්සිජන්ගේ තියෙන දිත්ත බන්ධනේ තියෙන තැන වෙනස් කරගෙන අඳින්න පුළුවන් සම්ප්‍රතිව්‍යුහ මෙයත් එක්ක තුන. හරි මේ දිත්ත බන්ධනේ මෙතෙන්ට දාන්න පුළුවන්. හරි මේ OH එකට දාන්න පුළුවන්. හරි එතකොට මොකද වෙන්නේ? S ඔහම දැම්මා. අපි දානවා මෙතෙන්ට O ඔක්සිජන් එක ඔක්සිජන් මේ ඔක්සිජන්ට දාන දිත්ත බන්ධනේ ඊට පස්සේ අපි දැන් මෙතෙන්ට දැම්ම නම් මෙතෙන්ට දාන්න බෑනේ ආයි දිත්ත බන්ධනේ ඒ නිසා අපි ඕකේ කොහොම අඳිනවා ඊට පස්සේ බලනවා මේගොල්ලන් අට අට ඉලෙක්ට්‍රෝන අට මේගොල්ලන් අනිවාර්යෙන් අටක් තියාගන්න පේ ඔක්සිජන් ගේ සල්පනාන් එහෙම නැහැ අපි ඔක්සිජන් ගේව බලනවා ඒතකොට මෙතන 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි ඔන්න 8 දැම්ම හරි ඊට පස්සේ බලනවා මෙයාගේ මේ 6 තියෙනවද කියලා. හරි. එතකොට බලමු 1යි 2යි 3යි 4යි 5යි 5යි තියෙන. එන 6ක් නැහැ. එහෙනම් එයාට 1 ඉලෙක්ට්‍රෝනයක් අඩුයි. ඒ නිසා එයාට ධන ආරෝපණයක් එනවා. හරි. ওই විදිහට තමයි ලේසි. හරි. මෙතන දැන් අපි දැන් මෙතන තනි බන්ධනේ නෙන්න ඕනේ. දිත්ත බන්ධනේ මෙතෙන්ට ගත්ත නිසා. එතකොට මෙතන 1යි 8 දානවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 7ක් තියෙනවා 7යි මෙතන 1යි 8යි හරි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි හරි ඉලෙක්ට්‍රෝන 8යි එතකොට ඊට පස්සේ මෙයාගේ සංවිසාක අවශ්‍ය බැලුවාම 6යි 1 7ක් තියෙනවා එහෙනම් මේ නිසා එයාට මයිනස් 1ක් එනවා එතකොට මෙයා ගත්තා එයා ගැටලුවක් කියලා නැහැ ඒ නිසා කලින් එකමයි ওই විදිහට සම්ප්‍රිත ව්‍යුහ මෙතෙන්ටත් දාලා අඳින්න පුළුවන් හරි ඔක තමයි ක්‍රමයේ අඳින ලේසි හරි දැනගෙන අඳිනවට වඩා දැන් මේ දිත්ත බන්ධනේ තියෙන තැන වෙනස් කරගෙන යන්න. සම්පූර්ණ ව්‍යුහය අඳින්න තියෙනවානේ පළවෙනි ප්‍රශ්නේ කරන්න ගන්න දැන් ඕගොල්ලෝ. ආ දිත්ත බන්ධනේ තියෙන තැන වෙනස් කරගෙන යන්න. හරි ඊට පස්සේ 8 දාන්න බන්ධනේවත් එකතු කරගෙන 8 දාන්න. ඊට පස්සේ බලන්න සංයුත්තක් අවශ්‍යයි. ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද තියෙන්න ඕනේ ගන්න මේක. ඒ නිසා වැඩියෙන් තියෙනවා නම් මයිනස් වෙනවා අඩු වෙනවා නම් ධන වෙනවා. ඔය විදිහ තමයි සම්පූර්ණ ව්‍යුහ අඳින ලේසි ක්‍රම. හරි. ඊට පස්සේ අපි බලමු SO2 නිපදවීම. SO2 නිපදවීම මම කරා H2S යටතේදී. H2S යටතේදී කරා ඔයගලන් මතක ඇති. H2S යටතේදී අපිට හම්බුණා කාබන් එක H2SO4. H2S නෙමෙයි H2SO4. කාබන් එක දැම්මහම SO2 ආවා මතක ඇති මෙන්න මෙහෙම කාබන් එක මැග්නීසියම් එක කලින්ම ගත්තොත් මැග්නීසියම් එක සංසල්පුරික් දැම්මහම SO2 ආවා SO2 දැන මැග්නීසියම් සල්ෆේට් දැන ජලය හරි සාන්ද්‍ර දැම්මහම තනුක දැම්මහම ආවේ හයිඩ්‍රජන් වායුව හරි ඊට පස්සේ කාබන් එක තනුකේව ප්‍රතික්‍රියා කරන්නේ කාබන් සල්ෆේට් තනුක ප්‍රතික්‍රියා කරන්නේ උණු සාන්ද්‍ර සල්ෆියුරික් දැම්මහම SO2 සහ කාබන් ඩයොක්සයිඩ් ආවා හරි සල්ප එකත් උණු සාන්ද්‍ර සල්පියුරික් දැම්මහම SO2 ආව. ඔය විදිහට
එච්චයි එක දැම්මහම මේ සෝටුව ආවා. හැබැයි මේ 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 ප්‍රශ්නේ තියෙන මෙන්න මේ අවස්ථාව තව වායුවක් එනවා. කාබන්ගේ එච්චයිගේ බීආර2ගේ එතකොට වෙන වායුවක් එනවා. මෙතන මැග්නීසියම් පාවිච්චි කරන්න පුළුවන්. ඒතකොට මැග්නීසියම්ටත් වඩා බහුලව තියෙන කොපර්. ඒ නිසා අපි මේ මෙයව මේ හදන්න පාවිච්චි කරන්න කොපර් තමයි බෙකේ රේසින් පාවිච්චි කරන්න පුළුවන්. ඉන්නේ සාන්ද්‍ර සල්ෆියුරික් එක කොපර් දැම්මහම ඔයගලන්ට නෝට් එකේ දීලා තියෙනවා කොපර් දැම්මහම SO2 සහ කොපර් සල්ෆේට් ඉන්පා ද්‍රාවණය වෙනවා කියලා. හරි ඒක තමයි පාවිච්චි කරන්නේ. අනිත් මේ සිසිල් වෙලාවේදී සහ සිසිල් වෙලාවේදී එන ප්‍රඩා මේ මේ එන්නේ වෙන වෙන ප්‍රොඩක්ට්ස් එන්නේ මේ වෙන ඵල එන්නේ මොකද්ද කියුප්‍රස් සල්ෆේට් කියුප්‍රස් සල්ෆේට් සහ කියුප්‍රස් සල්ෆයිඩ් එන්නේ තනුක වෙලා සිසිල් විට හරි සිසිල් තනුක වෙලාවේ එන්නේ ওই විදියට. එතකොට ඒ වගේම කියුප්‍රස් වගේම කියුප්‍රික් සල්ෆේට් නිල් පාටක එන්නත් පුළුවන්. හරි මේ දෙන්නගේ මිශ්‍රණයක් විදිහට තමයි සිසිල් වෙලාවේදී සිසි තනුක වෙලාවේදී එන්නේ. ඒකට උණු සාන්ද්‍ර කියන එක අපි දාන්න ඕනේ. නැත්නම් අපි එන ඵල වැරදි නිසා අපි මේ தත්ත්වේ දාලා තමයි ලියන්න දෙන්නේ සමීකරණේ ලියන්නේ. ඔයගලන්ට කොහොමද SO2 හදන්නේ කියලා හිතන් ආවොත්. ඒතර මැග්නීසියම් එක ලිව්වත් ඔයගලන් ලියන්න ඕනේ අනිවාර්යෙන් සාන්ද්‍ර සල්ෆියුරික් එක එනවා කියලා. හරි. සල්ෆියුරික් එක මැග්නීසියම් දැම්මම SO2 හැදෙනවා කියලා හිතන් ලියන්න ඕනේ. ඔයගලන් හදාගන්න කොහොමද හදාගන්නේ කියලා හිතන් ඇහුවොත් ප්‍රශ්නය. හරි ඊට පස්සේ අපි SO2 ගේ ಗುಣ ගැන කතා කරොත් SO2 ගේ ಗುಣ ගැන කතා කරොත් ඔක්සිකාරක ගුණය, ඔක්සිහාරක ගුණය, ආම්ලික ගුණය, විරංචන ගුණය විදිහට ওই විදිහට අපි ಗುಣ හතරකට වෙන් කරොත් හරි අපි එක එක කිනා ගැන ඉගෙන ගත්තොත් අපි ඉස්සෙල්ලාම ඔක්සිකාරක එක කතා කරොත් ඔක්සිකාරකෙක් වෙන්න නම් මෙයා ඔක්සි හරණය වෙන්න ඕන. මෙයාට ඔක්සිකාරකයා කියලා නම දාන්න තව එක්කෙනෙක් ඔක්සිකරණය කරන්න ඕන. එහෙනම් මෙයා SO2 කියන එක නා ඔක්සිහරණය වෙන්න ඕන. තේරුණාද? SO2 කියන එක්කෙනාගේ තියෙන ඔක්සිකරණ අංකය ධන 4. හරි SO2 කියන එක්කෙනාගේ ඔක්සිකරණ අංකය තියෙන ධන 4. SO2 ගේ ඔක්සිකරණ අංකය තියෙන ධන 4. එහෙනම් එයාට පුළුවන් ඉලෙක්ට්‍රෝන ගන්නත් පුළුවන් ඉලෙක්ට්‍රෝන පිට කරන්නත් පුළුවන් නේ ඉලෙක්ට්‍රෝන ගන්නත් පුළුවන් ඉලෙක්ට්‍රෝන පිට කරන්නත් පුළුවන්. හරි මෙයා ඉලෙක්ට්‍රෝන ගත්තොත් මොකද වෙන්නේ? එයාගේ ඔක්සිජන් අංකේ ඍණ ගන්නවා කියන්නේ මෙයාගේ අඩු වෙලා යනවා. හරි අඩු වෙලා යනවා. එතකොට අඩු වෙනවා කියන්නේ එයාගේ හැදෙන්න පුළුවන් ඊගාව ස්ථායි එකේන සල්ප නේ. ඊට පස්සේ මෙයාගේ අපි කිව්ව සල්ප ඔක්සිජන් අංකය ඊගාව ස්ථායි අපිට හම්බ වෙන එකේනගේ ඍණ දෙක ওই විදිහට බිඳුව ඍණ දෙකට යන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන ගත්තොත්. දැන් මෙතෙන්දි වෙන්න ඕන ඉලෙක්ට්‍රෝන ගන්න එක නේ. මෙයා ඔක්සිකාරකයක් වෙන්න නම් කාරකයක් වෙන්න නම් කාරකයක් වෙන්න නම් අනිත් එක්කෙනා ඔක්සි කරණය කරන්න ඕන. කරණය කරන්න ඕන. කරණය කරනවා කියන්නේ අනිත් එක්කෙනා අනිත් ප්‍රභේදයේ ඔක්සිකරණය කරන්න ඕන. මෙයා හරණය වෙන්න ඕන. හරණය වෙනවා කියන්නේ ඉලෙක්ට්‍රෝන ගන්න ඕන. හරි ඉලෙක්ට්‍රෝන මෙයා හරි මේ ඉලෙක්ට්‍රෝන ගන්න මේ කාරකේ ගැන කතා කරේ. හරි අපි බලමු මේක නේද අපිට ඉගෙන ගන්න තියෙන අනිත් පැත්තට යන්නත් පුළුවන්. මෙයාගේ ධන 6ට යන්නත් පුළුවන්. SI කියන SO4 2- හැදෙන්නත් පුළුවන්. ඔය විදිහට ධන 6 යන්න පුළුවන්. එයා ඔක්සි එතකොට මෙතන එන්නේ එයා ඔක්සි කරණය වෙනවා අනිත් එක්කෙනා ඔක්සි හරණය වෙනවා. එහෙනම් එයා ඒ වෙලාවේදී මෙයාට කියනවා ඔක්සි හාරකයා කියලා. හරි හරි ඊට පස්සේ අපි ගත්තොත් මෙයාගේ උදාහරණ මොනවද? මෙයා ඔක්සි ඔක්සි මෙතන ඔක්සි හරණය වෙන අවස්ථා මොනවද? කවුරු එක්කද ඔක්සි හරණය වෙන්නේ කියන එක අපි දැනගෙන තියෙනවා. මොකද අපෙන් අහනවා සමහරලාට මේ SO2 ගේ ඔක්සි කාරක ගුණය පැහැදිලි කිරීම සඳහා සමීකරණ ඉදිරිපත් කරන්න කියලා. ඒකට අපිට මතක් තියෙන්න ඕනේ කා එක දැම්මොත්ද මෙයා ඔක්සි හරණය වෙන්නේ කියලා. මෙයා ඔක්සි හරණය වෙන්නේ කියලා. හරි. අපි පළවෙනි උදාහරණ විදිහට අරන් තියෙනවා H2S. H2S එක SO2 දැම්මහම මොනවද හදන්නේ? මේ කලිනුත් ආ අපිටනේ.
කල්නොත්තාව සල්ප නිෂ්පාදනයේදී ආ කලිට සල්ප හදනවා කියලා හරි එතකොට මෙතන සල්ප හැදෙනවා එතකොට ඊට පස්සේ හැදෙනවා මේ හයිඩ්‍රජන් තියෙන ඔක්සිජන් තියෙන එනවා මෙතන ජලය හැදෙනවා හරි සල්ප සොලිඩ් එක H2O ලික්විඩ් එක විදිහට හැදෙනවා එතකොට බැලන්ස් කරගන්න මෙහෙම ලිව්වට ලකුණු බිංදුවයි ආ මෙහෙම ලිව්වනම් ලකුණු බිංදුවයි එතකොට ඕගොල්ලන් මේක බැලන්ස් කරන්න ඕනේ මට ලියන්න පුළුවන් මට ලකුණු දාන්න නැහනේ ආ නිසා මට ලිව්ව හැකි ඕගොල්ලන් ලියන්න බෑ එතකොට මේක බැලන්ස් කරොත් ඕගොල්ලන් ලේසි මේක ලොකු බැලන්ස් කිරීමක් වෙන්නේ නැහැ මෙතෙන්ට දෙක දැම්මනම් ආ එතෙන්ට දෙක දාලා ඔව් මගේ බැලන්ස් කරලා තියලා තියෙන සමීකරණ වැරදි නේද එතෙන්ට දෙක විතරයි එන්නේ ආ දෙක නෙමෙයි එන්න ඕනේ එතෙන්ට ආ බැලන්ස් කරලා සමීකරණ වැරදි ඔන්න මන් දාලා තියෙන සමීකරණ වැරදි ඔගොල්ලන් බැලන්ස් කරගන්න හරි මේක වැරදි බැලන්ස් කරගන්න හරි එතකොට ඒක බැලන්ස් කරන්නේ කොහොමද මෙතන ධන 4 හරි මේක ඍණ 2 හරි ධන 4 යනවා බිංදුවට හරි එතකොට ඉලෙක්ට්‍රෝන 4ක් එයා ඉලෙක්ට්‍රෝන 4ක් ඔක්සි හරණය වෙලා තියෙනවා හරි ඉලෙක්ට්‍රෝන 4ක් ඔක්සි හරණය වෙලා තියෙනවා මෙතන න්‍යාම යනවා මේක ද්විධාකරණයක් නෙමෙයි ද්විධාකරණය කියන්නේ මොකද්ද එකම සංයෝගයේ එක සංයෝගයක් ඔක්සිකරණය සහ ඔක්සිහරණය වෙන එක තමයි ද්විධාකරණය වෙන්නේ හරි දැන් මෙතන වෙලා තියෙන එකම සංයෝගයක් හැදිලා තියෙනවා හරි මේක අනිත් පැත්ත උනා නම් උන ද්විධාකරණය හරි ඒක ද්විධාකරණය නෙමෙයි හරි මෙතන ඍණ 2 බිංදුවට යන ඍණ 2 බිංදුවට යනවා කියන්නේ ඉලෙක්ට්‍රෝන 2ක් එයා පිට කරලා තියෙන දෙකයි ඉලෙක්ට්‍රෝන හරි එතකොට ඔක්සි ඔක්සි කරණය වෙලා තියෙන ඔක්සිකරණය වෙලා තියෙන ඉලෙක්ට්‍රෝන දෙක පිට කරලා ඔන්න දැන් ඔක්සිකරණය ඔක්සිහරණය තුරිත කරන්න හරි මෙතන හතරයි මෙතන එහෙනම් මෙතන එහෙනම් දෙකෙන් වැඩි වෙන්න ඕනේ හරි ඔයගලන්ට හෙනව නේද මං කියන එක දෙකයි එහෙනම් මෙතන එකක් තියෙනවා මෙතන දෙකක් තියෙනවා එහෙනම් මෙතන තුනක් වෙනවා හරි තුනක් වෙනවා මෙතන තුනක් වෙනවා හරි එහෙනම් සල්ප ගාව තුනක් වෙනවා හරි මෙතන එකක් කලින් තිබුණා නම් මෙයාව එකකින් වැඩි වෙන්න එපේ මෙයාව එකකින් වැඩි වෙනවා මෙයාව දෙකකින් වැඩි එක ධන දෙක තුනයි හරි එහෙනම් දැන් පුළුවන් ඔයගලන්ට පුළුවන් දැන් බැලන්ස් කරගන්න මෙතන සල්ප බැලන්ස් එහෙනම් ඊගාවට බලන්න තියෙන හයිඩ්‍රජන් හරි එහෙනම් මෙතන හයිඩ්‍රජන් සහ ඔක්සිජන් එතන මෙතන හයිඩ්‍රජන් හතරක් තියෙනවා මෙතන තියෙනවා මේකට දෙක දැම්මනම් ඔක්සිජන් උත් බැලන්ස් වෙලා එනවා මොන දැන් බැලන්ස් හරි ඔය විදිහට බැලන්ස් කරගන්න පුළුවන් වෙන්න ඕනේ සමීකරණය හරි ඊට පස්සේ ඊගා උදාහරණේ අපි අරන් තියෙනවා SO2 H2S එක වගේ සෝඩියම් සල්ෆයිඩ් එක හයිඩ්‍රජන් සල්ෆයිඩ් එක වගේම සෝඩියම් සල්ෆයිඩ් එක SO2 ප්‍රතික්‍රියා කරාම හැදෙනවා මොකද්ද මෙතන සල්ප හැදුනා මේකෙත් සල්ප හැදෙනවා සල්ප හැදිලා දැන් ජලය හදන විදිහක් නැහැනේ ජලය හදන විදිහක් නැහැ ඒ වගේම මෙතන හැදෙන්නේ ඔව් මේක පොඩක් ඔළුවේ තියා ගන්න වෙනවා ආ තය සල්ෆේට් සෝඩියම් තය සල්ෆේට් S2O3 හදන්න වෙනවා හරි තය සල්ෆේට් හදන්න දුර ඔකත් බැලන්ස් කරගන්න අර විදිහට ඔක්සිකරණ අංකය ලියලා 12 ළමෙන් දැන් පුළුවන් ඇති ඈ ඔක්සිකරණ ඔක්සිහරණ කියලා දෙන්නේ නැතුව මේ බැලන්ස් කරන්න ටිකක් පුළුවන් ඇති ඈ බැරි නම් දුක් වෙන්න එපා ආයෙ කියලා දෙනවා හරි බැරි නම් ඔහොම තියන්න 12 අය ඔහොම තියන්න අපි මේ මේක ඉගෙන ගත්තාන් පස්සේ මේ බැලන්ස් කරලා දාමු හරි අමාරුයි නම් තියන්න පුළුවන් නම් ට්‍රයි කරන්න ට්‍රයි කරන එක තමයි හොඳ ආ මොකද ට්‍රයි කරලා බැරි වෙලා එහෙම වෙලා ආයෙ ඉගෙන ගන්නකොට තමයි හොඳට මතක හිටින අවබෝධ වෙන්නේ හරි එතකොට තේරෙනවා Tamanට තේරෙන්නේ නැති තැන් ඔක්කොම තේරුම් අරගන්න පුළුවන් වෙනවා හරි ඊට පස්සේ දැන් දෙකක් ගත්තා අපි තුන තුන්වෙනි එක තමයි මේ SO2 ට ඔක්සි කාරකයක් විදිහට හැසිරෙන්න පුළුවන් ලෝහ එක දැම්මහම හරි ලෝහ එක දැම්මහම ලෝහ එක දැම්මහම හරිද ලෝහ අපි මෙතන අරන් තියෙන උදාහරණ සෝඩියම් යකඩ සහ මැග්නීසියම්
හරි එතකොට මේකේ ඕගලන්ට ලෝහ එක දානකොට ඕගලන්ට අනිවාර්යෙන් මේකේ තත්ත්වේ දාන්නම ඕනේ. තත්ත්වේ දැම්මේ නැත්නම් ප්‍රතික්‍රියා තත්ත්වේ දැම්මේ නැත්නම් මොකද වෙන්නේ? මේ හැදෙන ඵලය වෙනස් වෙනවා. එතකොට වැඩිපුර ලෝහය කියන තත්ත්වේදී වැඩිපුර ලෝහය කියන තත්ත්වේදී මෙතන හැදෙන්නේ ඒ ලෝහයේ ඔක්සයිඩ් එක සහ සල්ෆයිඩ් එක. ලෝහයේ ඔක්සයිඩ් එක සහ සල්ෆයිඩ් එක. වැඩිපුර ලෝහය තියෙනකොට වැඩිපුර සෝඩියම් තියෙනකොට SO2 පොඩ්ඩක් තියෙනකොට හරි එතකොට හැදෙන්නේ මොකද්ද? ලෝහයේ සල්ෆයිඩ් එක සහ ඔක්සයිඩ් එක. හරි ලෝහයේ සල්ෆයිඩ් එක සහ ඔක්සයිඩ් එක. එතකොට මෙතන හැදෙනවා සෝඩියම් සල්ෆයිඩ් සහ සෝඩියම් ඔක්සයිඩ්. එතකොට මෙතන යකඩ ගත්තාම වැඩිපුර ලෝහය තියෙනවා නම් එනවා යකඩ ඔක්සයිඩ් එක සහ යකඩ සල්ෆයිඩ් එක හැදෙන්නේ. හරි මෙතන මෙතන හදන්න පුළුවන් ෆෙරස් සහ ෆෙරික් දෙකෙන් හදන්න පුළුවන්. මෙතන අරන් තියෙන්නේ ෆෙරස් සල්ෆයිඩ්. ෆෙරස් සල්ෆයිඩ් ඉස්සෙල්ලාම හැදෙන්නේ මෙයානේ. ඒ නිසා මෙයා තමයි ඉස්සෙල්ලා තියන්නේ. මොකද ඉස්සෙල්ලාම ලේසියෙන් හදන්නේ මෙයා. ඊට පස්සේ තමයි ෆෙරික් වලට යන්නේ ප්‍රබල තත්තු දුන්නාම. හරි ඒකට ඒ නිසා අපි ඉස්සෙල්ලා ඵලයේ විදිහට මේක ලිව්වට ගැටලුවක් නැහැ. හරි එතකොට SO2 එක Fe දැම්මහම ඔයගොල්ලන් තුන් සමීකරණ ලියන්න ඕනේ. SO2 එක Fe දැම්මහම හැදෙනවා FeO සහ FeS දෙන්නම ෆෙරස් ඔක්සයිඩ් සහ ෆෙරස් සල්ෆයිඩ්. ප්‍රබල තත්ත්ව එහෙම නැත්නම් රත් කරලා මොන හරි කරා නම් එතකොට හැදෙනවා මෙයාගේ ෆෙරික් එක. හරි Fe2O3. Fe2O3. Fe2O3 ධන Fe2S3 හදන්න පුළුවන්. හරි මේ සාමාන්‍ය තත්ත්වෙ හැදෙනේ. ඊට පස්සේ මැග්නීසියම්ගේ වැඩිපුර මැග්නීසියම් තියෙන වෙලාවේ SO2 පොඩ්ඩක් තියෙන වෙලාවේ හැදෙනවා මැග්නීසියම්ගෙත් මැග්නීසියම් ඔක්සයිඩ් සහ මැග්නීසියම් සල්ෆයිඩ්. හරි ওই විදිහට හැදෙනවා. ඒකෙත් අර විදිහමයි. අර විදිහම කියන්නේ මෙයාගේ ඔක්සිජන් අංක දෙකක් නැහැනේ. ඒ නිසා ওই ඵලයේ විතරයි හදන්නේ. හරි ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් මේ දැන් SO2 වැඩිපුර සාමාන්‍ය වෙන යෝගනේ SO2 වැඩිපුර තියෙනකොට මොකද්ද වෙන්නේ? සාමාන්‍යයෙන් වායුවනේ වැඩිපුර හිටින්නේ ලෝහයට වඩානේ. වායු ගොඩක් යවලානේ අපි මේක ප්‍රතික්‍රියා කරවන්නේ. එතකොට හැදෙන ඵලය මෙයාගේ ඔක්සයිඩ් එක සහ සල්ප. ඔක්සයිඩ් එක සහ සල්ප. හරි ඔක්සයිඩ් එක සහ සල්ප. ලේසි. ඔක්සයිඩ් එක සහ සල්ප. ඒක බැලන්ස් ඉක්විෂන් එක බැලන්ස් සමීකරණේ තුරි සමීකරණේ ලියන්න පුළුවන් වෙන්න ඕනේ. හරි ඒවා අභ්‍යාසයක් විදිහට දීලා තියෙනවා. හරි කවුරුවත් බැරි අය නම් අහන්නේ දෙයියන්ගේ පීඩෙන් ඈ. හොඳයි. ජවනිකාවක් විතරයි තියෙන්නේ. හොඳයි. ඒකත් හොඳයි. හරි මේකේ මම එකක් ලිය එකක් මම ඔයගලන්ට කියලා පෙන්නන්නම්. එතකොට මෙතන සෝඩියම් එක ලියමු. ඔයගොල්ලෝ මම පැන්සල් ලියපු එක දාලා නැතුව සෝඩියම් එක ලියමු එකක්. සෝඩියම් එක සෝඩියම් ලෝහේ වැඩිපුර තියෙනකොට සෝඩියම් වැඩිපුර තියෙනකොට SO2 ගෑස් හැදෙනවා Na2S ධන Na2O. දැන් මෙතන සල්ප වල ඔක්සිජන් අංකය ධන 4 ඉඳලා යනවා මෙතන -2 ඍණ 2 දක්වා. හරි ඍණ 2 දක්වා යනවා. හරි එතකොට මෙතන ඍණ 2 දක්වා යනවා කියන්නේ ඉලෙක්ට්‍රෝන කීයක් ගන්නවද? ගන්නවද පිට කරනවද? ගන්නවනේ. එතකොට මෙයා ඔක්සි හරණය වෙනවා. ඔක්සි හරණය වෙනවා ඉලෙක්ට්‍රෝන 6ක්. හරි ඉලෙක්ට්‍රෝන 6ක්. ඊට පස්සේ දැන් මේ සල්ප වල මුකුත් වෙලා නැහැනේ ආයි. ආයි තියෙන සෝඩියම්. සෝඩියම්ගේ ලෝහ අවස්ථාවේදී යාගේ බිඳුව. ඕක නීතියක්. අපි කියවන්නේ බහුලව පවතින බහුරූපී ආකාරයේ ඔක්සිජන් අංකයේ බිඳුව. හරි ඒක නීතියක්. හරි එතකොට සෝඩියම් තියෙන්නේ ලෝහ විදියට. ඒ නිසා යාගේ ඔක්සිජන් අංකයේ බිඳුවක් විදියට ගන්න. ස්ථයි බහුලව පවතින බහුරූපී ආකාරයේ ඔක්සිජන් අංකයේ බිඳුවක් විදියට ගන්න. ඒතර මෙයාගේ බිඳුව වෙනවා. දැන් මෙතන සෝඩියම්ගේ ධන 1 වෙලා තියෙන්නේ. සංයෝගයක් හදන අවස්ථාවේ යාගේ ධන 1 වෙන්නේ හැම වෙලාවෙම. හරි. එහෙනම් මෙයාගේ මොකද වෙලා තියෙන්නේ? ඉලෙක්ට්‍රෝන පිටකර.
මෙතන ඉලෙක්ට්‍රෝන පිට කරලා කියන්නේ ඔක්සිකරණය. ඔක්සිඩේෂන්. හරි. එතකොට ඔක්සිකරණය වෙලා තියෙන ඉලෙක්ට්‍රෝන එකයි. එකයි ඉලෙක්ට්‍රෝන. එහෙනම් මේක වැඩි කරන්න ඕනේ බැලන්ස් කරන්න ඔක්සිකරණය, ඔක්සිහරණය බැලන්ස් කරන්න ඉබේ පළවෙනි. එතකොට මොකද වෙන්න ඕනේ? මෙයාගේ හයක් තියෙනවා. මෙයා හයක් ගන්නකොට මෙයා දෙන්නේ එකයි. එකක්. එක මෝලයක් දෙන්නේ එකයි. එහෙනම් මෙතන මෙතන එහෙනම් වැඩි කරන්න ඕනේ 6. 6න් වැඩි කරන්න. හරි. 6න් වැඩි කරන්න ඕනේ මෙතන. මං වැරදි ඊතලේ ගැහුවා. මෙතෙන්ට ගැහුවොත් වැරදෙනවා දරුවෝ. මෙන්න මෙතෙන්ට ගැහුවා නම් ලේසි. එයත් හදන්න දන්නේ ඒකනේ. මේ ගහමු අපි මෙතෙන්ට. හරි. මොකද දැන් මෙයාගෙත් වැඩි කළා මෙයාගෙත් වැඩි කරනවා අපිට බැලන්ස් වෙන්නේ නැති වෙනවා. හරි. ඒක කල්පනායි වැඩි කරන්න වෙනවා. හරි. එතකොට මෙතන 6න් වැඩි කරමු. හරි. 6න් වැඩි කරනවා කියන්නේ ඔයගොල්ලෝ බැලන්ස් කරගන්න මෙතන. මේක වැඩි කරන්න දෙයක් නැහැ අපිට සල්ප වලට. හරි. මෙතන 6න් වැඩි කරන මෙතන 6යි. 6 දැම්මහම බැලන්ස් කරාම ඔන්න බලන්න ඔයගොල්ලෝ බැලන්ස් කරන මෙතන 6යි එන්නේ. ඒතර මෙතන 6 වරක් දෙක හයවරක් දෙක 12ක් වෙනවා. මෙතන ඔක්සිජන් තුලිත කරගන්න නිසා ඔක්සිජන් වලට දාන්න ඉපේ මෙතන. මෙතන ඔක්සිජන් 3ක් 6ක් තියෙනවා. එහෙනම් මෙතෙන්ට එන්න ඕනේ මෙතන 6ක් වෙන නම් මෙතෙන් 3ක් දාන්න වෙනවා. දැන් ඔක්සිකරණ ඉවරයි. දැන් අපි කරන්නේ පරමාණු තුලිත කරන එක. දැන් මෙතන 6 දැම්මා. 6 දැම්ම ඔක්සිකරණ ඔක්සිහරණ ඉවරයි. දැන් කරන්නේ පරමාණු තුලිත. දැන් මෙතන ඔක්සිජන් 6ක් ආවා. මෙයාගේ විතරයි ඔක්සිජන් තියෙන. එහෙනම් මෙතෙන්ට 3ක් දාන්න ඕනේ. හරි. ඊට පස්සේ බලන්න එතන තුනක් දැම්ම නම් මෙතෙන්ටත් තුනක් දාන්න ඉපේ. සල්ප තුනක් කියනවනේ නේ. එහෙනම් එතෙන්ට තුනක් දැම්ම. ඊට පස්සේ අපි බලනවා සෝඩියම් තුලිත කරගන්න. දැන් මෙතන 3^2 6යි. මෙතන 12යි. එහෙනම් මෙතන 18ක් වෙනවා. මෙතෙන්ට 18ක් වෙනවා. ওই දිහ තමයි තුලිත වෙන. චුට්ටක් එක අමාරුයි. අර චුට්ටක් අර ඔක්සිජන් ඔක්සිජන් වලට වඩා චුට්ටක් වෙනස් වෙනවා. 13 එන්න ගැටලුවක් නෑ. 12යි චුට්ටක් ඒක අමාරු වෙන්න පුළුවන්. හරි. ওই විදිහට තමයි එන්නේ. බලන්න ආයි පාලා try කරන්න. හරි. අනිත් ඒවා ওই විදිහට බලන්නකෝ. යකඩ මැග්නීසියම් ওই විදිහට දාලා තුලිත කරලා බලන්න. අමාරු නම් දාන්න ඉතින්. ඊට පස්සේ අපි ගමු. දැන් මෙයාගේ ඔක්සි කාරක ගුණය ඉවර වුණා. හරි. එකක් තියෙනවා. මෙතන SO2 ආයේ ඔක්සිකරණ හරණය කරන්න පුළුවන් මේ විදිහට. SO2 ඔක්සි හරණය කරන්න පුළුවන් මේ විදිහට. කොහොමද SO2 මේ එතන ඔක්සි හරණය සහ ඔක්සිකරණය දෙකම වෙනවා. උද්විදාකරණයක් වෙනවා. හරි. උද්විදාකරණය. ඔන්න උද්විදාකරණය. ඒකනේ මේ එකම සංයෝගයේ ඔක්සි හරණය සහ ඔක්සිකරණය වෙලා තියෙනවා. හරි. ඒක කරන්න පුළුවන් තත්ත තමයි 1200ට රත් කරාම SO2 ආයු. SO2 ආයු 1200ට විතර රත් කරාම, එහෙම නැත්නම් ආලෝක කදම්බයකින් එයාට ශක්තිය දුන්නාම, එහෙම නැත්නම් රත් කරලා එයාට ශක්තිය දුන්නාම යනවා සල්ප අවක්ෂේප වෙනවා. SO3 හදනවා. හරි. SO3 හදනවා. මේක පාවිච්චි කරනවා අපි සල්පියුරින් නිෂ්පාදනයේට. මේක පාවිච්චි කරනවා සල්පියුරින් නිෂ්පාදනයේ. මේකද අපි දාන්නේ මේවා නෙමෙයි. 1200 උෂ්ණත්වයේ හෝ ආලෝක කදම්බය නෙමෙයි දාන්නේ. වැනේඩියම් පෙන්ටොක්සයිඩ් කියන උත්ප්‍රේරකය දාන්න. හරි. වැනෝඩියම් පෙන්ටොක්සයිඩ් කියන උත්ප්‍රේරකය දාන්න. වැනේඩියම් පෙන්ටොක්සයිඩ් කියන උත්ප්‍රේරකය දැම්මෙන් පස්සේ අපිට සල්ප හැදෙන්නේ නැහැ. කෙලින්ම SO3 හදාගන්න පුළුවන්. හරි. එතකොට මෙතන ඔයගලන්ට සෝරි මෙතන පීඩන තත්ත්ව එහෙම දීලා ඇති. ඒ පාඩම් කරගන්න ඕනේ. උත්ප්‍රේරකය වැනේඩියම් පෙන්ටොක්සයිඩ්. එහෙනම් අපි ඔය සල්පියුරින් නිෂ්පාදනයේදී වැනේඩියම් පෙන්ටොක්සයිඩ් කියන එක දැම්මේ නැත්නම් සල්ප හැදෙනවා. ඔය එතනනේ එතන උෂ්ණත්වය වැඩි කරොත් සල්ප හැදෙනවා. ඒ නිසා අපි මේ තත්ත්ව අනිවාර්යෙන් දාන්න ඕනේ. SO3 හදාගන්න. වැනේඩියම් පෙන්ටොක්සයිඩ් දැම්මම SO3 හදාගත්ත SO3 වලට තමයි SO3 වලට වතුර දැම්මොත් සල්පියුරික් හැදෙනවා. හරි. වතුර දැම්මොත් සල්පියුරික් හැදෙනවා. ඒ වුණාට මෙයාගේ ඔක්සිජන් අංකය 16යිනේ. හරි. SO3 ඔක්සිජන් අංකය 16. ඒ නිසා වතුර දැම්මොත් සල්පියුරික් හැදෙනවා. හරි. 16.
මෙහෙර වතුර දැම්මොත් සල්ෆියුරික් හැදෙනවා. හැබැයි මේක ඉතාම තාපදායක ප්‍රතික්‍රියාවක්. හරි. ඉතාම තාපදායක ප්‍රතික්‍රියාවක්. ඒ නිසා සල්ෆියුරික් අපිට හම්බු වෙන්නේ නැහැ සල්ෆියුරික්ව. ඒ වාෂ්පෙලා යනවා. ඒ නිසා මෙතෙන්ට අපි මේ ඒකට උපක්‍රමයක් විදිහට මෙයාට දාන්නේ ඔන සල්ෆියුර නිෂ්පාදනයේදී අහු වෙන්නේ නැති ඔයගලන්. මේකට දාන්නේ සල්ෆියුරික් අම්ලයමයි. හරි කලින් හදාගත්ත සල්ෆියුරික් අම්ලයමයි දාන්නේ. අර කිරි හදන්න කිරි දානවා වගේ කිරි මුදෝපු කිරි හදන්න කිරි දාලා මුහුම් දානවා වගේ මෙතෙන්ට දාන්නේ සල්ෆියුරික්ම. සල්ෆියුරික් දැම්මම හැදෙනවා සදුම් සල්ෆියුරික් H2S2O7 සදුම් සල්ෆියුරික්. මේ ඔක්සිජන් ටික එකතු කරා මෙතන 4යි 4යි 3යි 7යි. සල්ප 2යි 2යි මෙතන H2 2යි. මේකට කියනවා සදුම් සල්ෆියුරික්. හරි මෙයාට දානවා වතුර. මෙයාට දානවා වතුර. එතකොට හැදෙනවා සල්ෆියුරික්. හරි නිෂ්පාදනය බලන්න. බැලුවේ නැති අය බලන්න. සල්ෆියුරික් නිෂ්පාදනය. හරි ඊට පස්සේ අපි බලමු මෙයාගේ SO2 වල ඔක්සිහාරක ගුණය. SO2 වල ඔක්සිහාරක ගුණය. ඔක්සිහාරක ගුණය කිව්වහම එහෙනම් අපි කලින් කතා කරා. එහෙනම් මෙතන මේ සල්ප මෙයාගේ සල්ප ධන 4 තියෙන එකේ ධන 6ට යන්න ඕන. හරි සල්ප ධන 4 එකේ ධන 6ට යන්න ඕන. එතකොට ධන 6ට යන්න ඕන. ඔක තමයි මෙතෙන්දි වෙන්නේ ඔක්සිකරණය. ඔක්සිකරණය වෙන්නේ. ඔක්සිකරණය වුණොත් තමයි තව එක්කෙනෙක් ඔක්සි හරණය කරන්න පුළුවන් වෙන්නේ. තව එක්කෙනෙක් ඔක්සි හරණය කරන්න පුළුවන් වෙන්නේ. හරි. එතකොට මෙතන ඉලෙක්ට්‍රෝන හම්බ වෙනවා. මේ ඉලෙක්ට්‍රෝන ටික තව එක්කෙනෙක් දෙන්න පුළුවන් වෙන්නේ මෙතන ඔක්සි කරණය වුණොත්. ඒ නිසා මෙයාට හම්බ වෙනවා ඔක්සිහාරකයා කියන ගුණය. හරි. එතකොට ඕක අපිට අවස්ථා කිහිපයකින් පාවිච්චි කරන්න පුළුවන්. අපි මේක ලස්සන ප්‍රැක්ටිකල් වගේක් ඕගලන්ට තියෙන්නේ. ලැබෙකෙදී නම් කරන්න පුළුවන්. තැඹිලි පාට ඩයික්‍රෝමේට් අරගන්න. තැඹිලි පාට ඩයික්‍රෝමේට් අරගෙන ඒකට දානවා සල්ෆියුරික් අම්ලය. සල්ෆියුරික් අම්ලයෙන් තමයි මෙයා ආම්ලික කරන්නේ. මොකද ආම්ලික කරාම ආම්ලික මාධ්‍යයක නීතියක් ආම්ලික මාධ්‍යයේ ඩයික්‍රෝමේට් මෙතන ධන 6 ඔක්සිකරණ අංකය තියෙන්නේ. හරි. මෙතන ධන 6 තියෙන්නේ. ඒක හොයාගන්න පුළුවන් නේ. වැඩ ළමයි සමන් පොඩක් කියන්න. මෙතන Cr2O7 2 minus CNA. හරි. එතකොට අපි මෙතන Cr ගේ තමයි ඔක්සිකරණ අංකය වෙනස් වෙලා තියෙන්නේ. ඔක්සිජන් ගේ අපි කිව්වානේ පෙරොක්සයිඩ් සුපරොක්සයිඩ් නැත්තම් හැමතැනම දෙම ඍණ 2යි කියලා. හරි. එතකොට මෙතන මෙයාගේ හොයාගන්න. එහෙනම් අපි ඍණ 2 තමයි මේක සමාන කරන්නේ. අයි මෙයාගේ ඔක්කොම එකතු ඍණ 2කට සමාන වෙන්නේ. හරි. අයනයක අයනේ ආරෝපණයට සමාන වෙනවා ඔක්සිකරණ අංකවල එකතු. එතකොට මෙතන 2i x මෙයාගිනේ අපි දන්නේ නැත්තේ. හරි එයාගේ x කියලා ගත්ත. ඍණ 2 වැඩි කිරීම 7. හරි ඔය විදිහට යන්න. හරි එතකොට ඍණ 2i x එතකොට මෙතන ධන ඍණ නෙමෙයි ධන. මෙතන ධන. ධන එකතුව අයනේ ආරෝපණයට සමානයි. ඔක්සිකරණ අංකවල එකතුව අයනේ ආරෝපණයට සමානයි. ඒ නිසා මෙතන මට වැරදුනා ඍණ නෙමෙයි ධන. හරි. එතකොට මෙතන 14යි ඍණ 14යි. එන ඔයගලන්ට එනවා x සමානයි ධන 6 විදිහට. හරි. ඔක්සුල් කරගන්න පුළුවන්. හරි. එතකොට එහෙනම් මෙතන ඔක්සිකරණ අංකයේ මෙයාගේ ධන 6 තියෙන්නේ. ධන 6 අනිවාර්යයෙන්ම මොකද්ද ඒක නීතියක්. හරි. නීතියක් කියන්නේ ඒක එහෙම තමයි වෙන්නේ. ඒ නිසා අපි ඒක නීතියක් විදිහට ගන්නවා. හරි. එතකොට මෙතන ධන 6 යනවා ධන 3ට. ආම්ලික මාධ්‍ය + තියෙනවා නම් යම් කිසි තැනක එතන Cr2O7 තියෙනවා නම් අනිවාර්යෙන් එයා කොහාට දෙන්නේ ධන 3ට. ධන 3ට. හරි. මෙයා ගත්තාම එයා තැඹිලි පාට. ඔන්න ඕගොල්ලෝ මේක පාට කරගන්න. මම නිකන් ඇඳලා තියෙනවා. මෙයා තැඹිලි පාටයි. හරි. තැඹිලි පාටෙන් පාට කරගන්න. තැඹිලි පාට ධන 3 කියන්නේ අනිවාර්යෙන් එතන මෙතන ආම්ලික මාධ්‍ය නිසා එයාගේ පාට වෙන්නේ කොළපාට. ආම්ලික මාධ්‍ය නිසා එයාගේ පාට වෙන්නේ කොළපාට. හරි. Cr ගේ නැත්තම් CrAq ගේ පාට ඔයගලන්ට මතක ඇති මේ නිකස කරා. නිල් පාටයි නේ. හරි. නිල් පාටයි. හරි. මෙතන ආම්ලික මාධ්‍ය SO4 ගේ බලපෑම නිසා ආම්ලික මාධ්‍ය නිසා යන්නේ කොළපාට. හරි. SO4 ගේ බලපෑම නිසා එතකොට මෙතන කොළපාටට පාට කරගන්න. හරි.
එතකොට මෙයාගේ අපි මෙයා ගැන අපි කතා කරේ දැන් ක්‍රෝමියම් ගැන ක්‍රෝමියම් නෙමෙයි දැන් අපිට ඕනේ SO2 ගැන SO2 ගැන SO2 ආයේ එතකොට එයා යනවා මෙතන ධන 4 ඉඳලා ධන 6ට ධන 4 ඉඳලා යනවා ධන 6ට හරි පැහැදිලි ඇති පේනවා ඇති හරි ධන 6ට යනවා එතකොට ඕක මෙහෙම තිබ්බට වැරදියා බිංදුවයි ලකුණු බිංදුවයි මේක ලිව්වා හා සමානයි නොලිව්වා මේ වෙලාවෙම කියනවා හරි මේක බැලන්ස් කරේ නැත්නම් ලකුණු බිඳුවයි. හරි මේ කෙමිස්ට්‍රි දන්නවා කියලා ලකුණු හම් වෙන්නේ නැහැ. සුළු සමීකරණ මගින් හදන්න කිව්ව හැටි මේක බැලන්ස් කරලා තියෙන්නම ඕනේ. හරි. ඒක බැලන්ස් කරන්න 13 යනම් පුළුවන්. 12 බැලන්ස් කරන්න බැරි නම් ඔහොම තියන්න. හරි උත්සාහ කරන්න බැරි නම් ඔහොම තියන්න අපි මේ සමීකරණ කියලා දුන්නාන් පස්සේ ඔක බැලන්ස් කරගමු. හරි. ඊට පස්සේ අපි ගත්තොත් ඩයික්‍රෝම එතකොට මේ SO2 හඳුන ගන්න ප්‍රතික්‍රියාවක් විදිහට මෙයා ගන්න පුළුවන් අපිට. තැඹිලි පාට ඩයික්‍රෝමේට් වලට දැම්මහම කොළ පාට හරවනවා නම් ඒ දාපු වායු SO2 විය හැකි කියලා හිතන් අපිට අනුමාන කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ කහ පාට ක්‍රෝමේට් CrO42 minus ගත්තාම එයා කහ පාටයි. හරි. එයා කහ පාටයි. ඒකට මෙයාගේ සෝඩියම් ලවණයත් කහ පාටයි. සෝඩියම් ක්‍රෝමේට් ගත්තාම එයා කහපාටයි. පොටෑසියම් ක්‍රෝමේට් ගත්තාම එයාත් කහපාටයි. කහපාට වෙලා තියෙන්නේ මේ මෙයාගේ තියෙන මේ CrD ගණුවේ තියෙන මූලද්‍රව්‍ය නිසා තමයි එයාට කහපාට ලැබිලා තියෙන්නේ. නැත්නම් සෝඩියම් හෝ පොටෑසියම් නිසා එන්නේ. හරි. මෙයා කහපාටයි එයාට SO2 වායුව ඇව්වහම මොකද වෙන්නේ? කොළපාට ද්‍රාවණයක් හැදෙනවා. කොළපාට ද්‍රාවණයක් හැදෙනවා. ඒ ක්‍රෝමියම් නිසා කොළපාට හැදෙන්නේ. ඒතකොට මෙතන SO2 SO2 සල්ෆර් ඩයොක්සයිඩ් යන්නේ සල්ෆේට් දක්වා. හරි සල්ෆර් ඩයොක්සයිඩ් යන්නේ සල්ෆේට් දක්වා. හරි ඔය විදිහට යන්නේ. හරි බැලන්ස් කරන්න පස්සේ. ඊට පස්සේ මේ පාට කරගන්න. මේකත් පාවිච්චි කරන්න පුළුවන් SO2 තියනවා කියලා SO වායු දෙකක් ඇරලා මෙයා කියලා හඳුන ගන්න පාවිච්චි කරන්න පුළුවන් SO2 විදිහට හඳුනා ගැනීම පරීක්ෂණයක් විදිහට. තව පොටෑසියම් පර්මැංගනේට් හැමතැනදීම පාවිච්චි කරන ආම්ලික මාධ්‍යයේදී පොටෑසියම් පර්මැංගනේට් මැංගනේට් කියන එක ආම්ලික මාධ්‍යයේදී මැංගනේට් කියන එක අනිවාර්යෙන් යන්නේ ධන දෙකට. හරි මෙයා දම් පාට වෙනකොට මෙයා ලා රෝස පාටක් වෙනවා. හරි මෙයා දම් පාට වෙනකොට මෙයා ලා රෝස පාටක් වෙනවා. හරි එතකොට දම් පාටයකට SO2 ආයෝ ඇරියහම ලා රෝස පාට එහෙම නැත්තම් ලාමලා රෝස පාට. එහෙම නැත්නම් එයාට කියනවා අවර්ණ ද්‍රාවණයක් කියලා. අවර්ණ දක්වා යන ඕගලන් කරාම මේක අවර්ණ දක්වා යනවා. ලාමලා රෝස පාටක් එහෙම නැත්නම් අවර්ණ දක්වා යනවා. හරි. එතකොට Mn මෙතන ධන 7 තියෙනවා. ඔක්සිජන් අංකය ධන 7 තියෙනවා. මෙතන ඔක්සිජන් අංකය ධන 7 තියෙනවා. ධන 7 යන්නේ ධන 2ට. හරි ඉලෙක්ට්‍රෝනයා අරගෙන තියෙනවා. මෙයා ධන 4 ඉඳලා ධන 6 දක්වා වෙනස් වෙලා තියෙනවා. ඉලෙක්ට්‍රෝන නම් එයා පිට කරලා තියෙනවා. හරි. ඔක්සිකරණේ, ඔක්සිහරණේ. හරි මේක නීතියක්. මොකද්ද? ආම්ලික මාධ්‍යව මතක තියාගන්න. ආම්ලික මාධ්‍යයේ H+ තියලා MnO4, Mn ධන 7 එක්කෙනා හිටියොත් අනිවාර්යෙන් යන්නේ කීයටද? ධන 2ට. හරි. ඒකෝර මම කලින් කිව්වනේ මේ ක්‍රෝමේට් ඩයික්‍රෝමේට් ගැන. ආම්ලික මාධ්‍යයේ ක්‍රෝමියම් ඉන්නවා නම් Cr ඉන්නවා නම් ධන 6 එක්කෙනා ඉන්නවා නම් යන්නේ ධන 3ට. දැන් මෙතනත් ඔක්සිජන් අංකය ඔයගලන් බලන්න කී දෙන්නේ කියලා. මෙතනත් එන්නේ ධන 6. කලින් එක දෙවෙනි එකේ ගත්ත උදාහරණය ධන 6 එන්නේ. එහෙනම් ආම්ලික මාධ්‍යයේ තියෙනවා ක්‍රෝමියම් තියෙනවා. එහෙනම් අපේ නීතිය ධන 3ට යන්නේ. හරි ධන 3ට යන්නේ. හරි ඒක එහෙම වෙලා තියෙනවා. හරි ක්‍රෝමියම් ආම්ලික මාධ්‍යයේ ධන 6 එක්කෙනා හිටියොත් අනිවාර්යෙන් යන්නේ ධන 3ට. ඒක මතක තියාගන්න. ඔය විදිහට මේ SO2 ඔක්සි හරකයක් විදිහට වැඩ කරනවා. හරි ඊට පස්සේ අපිට තව තියෙන උදාහරණ උදාහරණ තියෙනවා තව SO2 Br2 දුඹුරු පාට. මෙයා Br2 එනේ දුඹුරු පාට ලික්විඩ් එකේ ඉන්නේ. SO2 යවුවොත් මේකට වතුර දිය කරත් මෙයාගේ දුඹුරු පාට තියෙනවා. 12 ළමයි දාගන්න තියෙන්නේ 13 යන අන්දකලා තියෙනවානේ. හරි. එතකොට මෙතන මෙයා අපේ ලැබ් එකේ තියෙනවා මෙයාගේ බෝතල් මේ මොනවද බෝතල් කියන්නේ අර නෙමෙයි සීල් කරපු අර ටෙස්ට් ටියුබ් වගේ ඒවා. හරි
ඒවැ තියෙනවා බියටු හොඳ දුඹුරු පාට ලික්විඩ් එක තියෙනවා. හරි. මෙයාගේ භෞතික අවස්ථා ලික්විඩ් තමයි ස්ථායි වෙන්නේ. එතකොට මෙයා වතුර දාල් දිය කරන්න පුළුවන්. බියටු ගත්තාම එයා හරි හා මේ කරදරකාරී, ඒ කියන්නේ ඇස් දැවිල් හැදෙන වායු, මේ මෙයා නිකන් තිබහ වාෂ්ප වෙලා යනවා. එතකොට මේ ඇස් දැවිල් හැදෙනවා. ඇස් දැවිල් හැදෙනවා. බියටු මේ වායුව ලික්විඩ් එක වායු ගෝලයට එකපාර්ට් නිරාකරණය කරනවා. එතකොට බොහොම පරිස්සම් ඇතුව තමයි මෙයා වතුර දිය කරන්නත් ඕනේ. හරි. එතකොට SO2 Br2 වලට ඇරියහම මොකද වෙන්නේ? මෙයා ධන 4 එක්කෙනා යනවා ධන 6ට. හරි. සල්ෆේට් වලට යනවා. එතකොට Br බිංදු එක්කෙනා යනවා ඍණ 1ට. එතකොට බිංදු ඍණ 1ට ගියා ඉලෙක්ට්‍රෝන ගත්තා. මෙයා ඉලෙක්ට්‍රෝන පිට කරා. ඔක්සිකරණය, ඔක්සිආරණය. තුන් දුඹුරු පාට ආවරණය වෙනවා. එතකොට මෙයා පාවිච්චි කරන්න පුළුවන් හඳුනා ගැනීම පරීක්ෂාවක් විදිහටත් ගන්න පුළුවන්. Br2 ලික්විඩ් වලට දැම්මාම අවර්ණ වෙනවා කිව්වහම දුරු පාට අවර්ණ වෙනවා. හරි. ඕගනික් වලදී පාවිච්චි කරනවා මෙන්න මේ Br2 ලික්විඩ් එක. සමහර හඳුනා ගැනීම ද්විත්ව බන්ධනයේ තියෙනවාද කියලා හඳුනා ගන්න පාවිච්චි කරනවා Br2 ලික්විඩ් එක. හරි. එතකොට SO2 වායුව ආයි පුළුවන් අපිට ෆෙරික් ක්ලෝරයිඩ් වලට දැම්මහම, ෆෙරික් ක්ලෝරයිඩ් වලට දැම්මහම ෆෙරික් කියන එක කෙනා ගොඩක් වෙලා දුඹුරු පාට එන්නේ. ෆෙරික් දුඹුරු පාටයි, ෆෙරස් කොළ පාටයි. හරි. ෆෙරික් දුඹුරු පාටයි, ෆෙරස් කොළ පාටයි. හරි. දැන් දිගුණු කරලානේ තියෙන නිසා මතක ඇති. හා ගොඩක් සංකීර්ණ ගොඩක් හැදේ මෙයා දුඹුරු පාට, දුඹුරු කහ. මෙයා කොළ, කොළ ලා කොළ ලා කොළ, මේ එහෙම නැත්නම් කහ කොළ වගේ ඒවා තමයි හදන්නේ. එතකොට මේ SO2 දැම්මහම මෙයාගේ දුඹුරු පාට ෆෙරික් ක්ලෝරයිඩ් ද්‍රාවණයකට හැදෙනවා කිලිටි කොළ පාට ද්‍රාවණය. එතකොට මෙතන මෙයා ක්ලෝරයිඩ් එක හැදෙන්න පුළුවන්. මෙතන සල්ෆේට් හැදෙන නිසා සල්ෆේට් හැදෙන්න පුළුවන්. ක්ලෝරයිඩ් එක අපි ලියන්න පුළුවන් ඕනෙකක් හැදුනට. ක්ලෝරයිඩ් එක තියෙන්න පුළුවන් ෆෙරික් ෆෙරස් සල්ෆේට් හැදෙන්න පුළුවන්, ෆෙරස් ක්ලෝරයිඩ් හැදෙන්න පුළුවන්. මෙතන Cl- විස්ථාපනය වෙන හින්දා දෙකම හැදෙන්න පුළුවන්. එතකොට කොහොම හරි කිලිටි කොළ එකක් තමයි ඔයගලන්ට ලැබෙන්නේ. SO2 වලින් පුළුවන් මෙයාව පැහැදිලි කිරිටි කොළක් කරන්න. හරි. ඊට පස්සේ වාෂ්මික මාධ්‍යෙත් පුළුවන් MnO4, වාෂ්මික මාධ්‍ය MnO4 පොටෑසියම් පර්මැංගනේට් පාවිච්චි කරන්න පුළුවන්. අම්ලයක් දාලා වගේම වාෂ්මයක් දාලා. ඉස්සෙල්ලා පාවිච්චි කරන්නේ අම්ලයක් දාලා. මෙතන අම්ලයක් දාලා H+ දාලා MnO4 දාලා ඒ දම් පාටයි SO2 යවන්න පුළුවන්. එතකොට හැදුනේ ලා රෝස පාට, එහෙම නැත්නම් අවර්ණ ද්‍රාවණය. මෙතන බෂ්මයක් දාලා OH- දාලා. හරි. පොටෑසියම් පර්මැංගනේට් හරි ඕන මැංගනේට් එකක් ගත්තාම එයා දම් පාටයි. හරි. දම් පාටයි බෂ්මයක් දැම්මහම හැදෙන්නේ කළු දුඹුරු පාට ආක්ෂේපය. හරි. ඒකත් නීතියක්. තරුණීක නීතියක්. මෙතන බාෂ්මික මාධ්‍යයේ MN ධන 7 එක්කෙනා තිබුණොත් යන්නේ අනිවාර්යෙන් ධන 4 MnO2 වලට. ධන 4 MnO2 වලට. ඔය මතක තියාගන්න. හරි. MnO2. එතකොට MnO2 තමයි අපිට ස්ථයි හම්බ වෙන එක්කෙනා. එතකොට මෙතන එයාගේ හැටි තමයි එයා ජලයේ දියවෙන්නේ. වාඩුයි දුඹුරු පාට, කළු දුඹුරු පාට අවක්ෂේපයක් විදිහට හම්බ වෙනවා ඔයගොල්ලන්ට. කළු දුඹුරු පාට අවක්ෂේපයක් විදිහට හම්බ වෙනවා. හරි. එතකොට මෙතන SO2 ගේ ධන 4 ගියා ධන 6ට. හරි. ධන 4ට ආවා ධන 7 එක්කෙන ඔක්සිකරණය, ඔක්සිආරණය. එතකොට දම් පාට ද්‍රාවණේ හැදුනා කළු දුඹුරු පාට අවක්ෂේපයක්. සුදු පාට ද්‍රාවණේ කළු දුඹුරු පාට අවක්ෂේපයක්. දැන් සල්ෆේට් එක හැදෙනවානේ. හරි. සල්ෆේට් AQ එක එයා අවර්ණ ද්‍රාවණයක්. හරි. මෙයා කළු දුඹුරු පාට අවක්ෂේපයක් හැදෙන. හරි. ඊට පස්සේ අපිට පුළුවන් තවත් පරීක්ෂණයක් තියෙනවා මෙයාගේ ඔක්සි. දැන් මේ කියන්නේ ඔක්සිහාරක බව පෙන්වන්න. ඔක්සිහාරක බව පෙන්වන්න. එතකොට මෙතන පුළුවන් මේ ලෙඩ් ඔක්සයිඩ් එක, ලෙඩ් ඔක්සයිඩ් කහපාට. ලෙඩ් ඔක්සයිඩ් කහපාට එයාට SO2 යවුවහම, SO2 යවුවහම මේ ලිකුවිඩ් එකක් හැදෙනවා ලෙඩ් සල්ෆේට්. හරි. ලෙඩ් සල්ෆේට් හැදෙනවා. එයා වර්ණ. හරි. මෙයා කහපාට අවක්ෂේපය කැටවලට යවුවහම මෙතන හැදෙනවා මේ
led safi hari avarna ganayak hadennat puluwam metana davanayak innat puluwam hari hari ඊට පස්සේ මෙතන H2O2 ඒ කියන්නේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලට SO2 යවුවාම හැදෙන්නේ සල්ෆියුරික් අම්ලය H2O2 වලට සල් මේ මොනවාද SO2 යවුවාම හැදෙන්නේ සල්ෆියුරික් අම්ලය මෙතන මෙයාගේ ඔක්සිජන් අංකය ඍණ 1යි ඔක්සිජන්ගේ පෙරොක්සයිඩ් නිසා මෙයාගේ ධන 4යි මෙතන සල්ෆේට් වලට ගියා සල්ෆේට් වලට ගියා ධන 6යි සල්පගේ ඔක්සිජන් මෙතන ඔක්සිජන් තියෙනවා එයා ඍණ 2 ඉන්නේ හරි එහෙනම් මෙතන මෙයාගේ ඔක්සිජන් ඍණ 1 ඉඳලා ඍණ 2කට ගියා සල්ප ධන 4 ඉඳලා ධන 6ට ගියා ඔව බැලන්ස් කරන් හරි ඒ විදිහට ඔක්සි ඔය කිව්වේ ඔක්සිහරක ගුණය SO2 ගේ ඔක්සිහරක ගුණය හරි ඕවා ඉගෙන ගන්න ඕන වහනවා ඊට පස්සේ අපි බලමු SO2 ගේ ආම්ලික ගුණය අපි දන්නවා ආම්ලික ගුණය කියන්නේ එක්කෝ ලෝහයක් දැම්මහම හයිඩ්‍රජන් වායුව දෙන්න ඕනේ අම්ලයක් කියන්නේ එහෙම නැත්නම් අම්ලයක් මේ භෂ්මයක් දැම්මහම මේ ලවණය හදන්න ඕනේ ඒ දෙකින්නේ අපි කියන්නේ අම්ලයක් කියලා. ඒකෝර SO2 ආම්ලික දැන් මෙයාගේ වතුර දාන්න නැතුව වතුර දැම්ම නම් මෙයාගේ අම්ලය හැදෙනවානේ H2SO3. හරි වතුර දැම්මහම H2SO3 හැදෙනවා. හරි එහෙම නැතුව මේ වායුවේ ආම්ලික ගුණය පෙන්වන්න අපි කරන දේ මේක යවන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලට. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලට ගියහම මෙන්න මේ සෝඩියම් සල්ෆේට් කියන එක හදනවා. හරි. ඒතොර මේක නා අවක්ෂේපයක් නෙමෙයි මේකේ Q එකක්. හරි සෝඩියම් සල්ෆේට් සහ මෙයා SO2 අර වැඩිපුර ඇවුවොත් මොකද වෙන්නේ අර CO2 වැඩිපුර ඇවුවහම මොකද උනේ අපේ මේ CO2 වැඩිපුර ඇවුවහම හුණුදියරට මොකද උනේ ඈ හුණුදියරට CO2 වැඩිපුර ඇවුවහම මොකද හුණුදියර කියන්නේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වලට CO2 ඇවුවහම අර පොඩි කාලේ කියන්නේ හුස්ම අරින්න කියලා එතකොට හැදුනේ මොකද කිරිපාට එකක් කැල්සියම් කාබනේට් දන ජලය හරි එතකොට කැල්සියම් කාබනේට් සොලිඩ් එක සුදු කිරි පාට කිරි ද්‍රාවණය හැදෙනවා හරි වැඩිපුර CO2 යවුවහම මොකද උනේ වැඩිපුර CO2 යවුවහම මේකේ කැල්සියම් කාබනේට් දන කාබන් ඩයොක්සයිඩ් ගෑස් වැඩිපුර දන වතුර H2O තේනවා එහෙනම් මෙතන හැදෙනවා කැල්සියම් බයි කාබනේට් අවර්ණ ද්‍රාවණය මේ ඉක්වේෂන් බැලන්ස් ඉක්වේෂන් එකක් කියන්නේ කවුරු හරි ප්‍රශ්නයක් අහලා තියෙනවා බැලන්ස් ඉක්වේෂන් එකක් කියන්නේ සරලම අවස්ථාව යම් කිසි එකක් සරලව අවස්ථාව නැතුව තුනෙන් වැඩි කළා හැම තියෙනවා නම් අනිවාර්යෙන් තුනෙන් බෙදලා දාන්න ඕනේ මෙතන හරි හරි ඔව් තුනෙන් බෙදන්න පුළුවන් මම 18 දාලා තියෙන 18 3 3 6 පුළුවන් තුනෙන් බෙදන්න හරි මේ කලින් එක කවුරු හරි මේ අහලා තිබුණා ඒතකොට මේක තුනෙන් බෙදන්න පුළුවන් ෂුවර් හරි ඒතකොට මෙතන 3 1 1යි මෙතන 1යි ඊට පස්සේ බෙදලා දාන්න 3 6යි මෙතන 2යි ඒ විදිහට දාන්න තුනෙන් බෙදලා දාන්න. අනිවාර්යෙන් තුනෙන් බෙදලා දැම්ම නැත්නම් ලකුණු නැහැ. තේනවද? තුලිත රසායන සමීකරණයක් කියන්නේ සරලම පූර්ණ සංඛ්‍යා වලින් තියෙනවා. සරලම පූර්ණ සංඛ්‍යා වලින් තියෙනවා. මම මේක දැක්කේ නැහැ. හරි හොඳයි. ඒක හපු එක හොඳයි. සරලම පූර්ණ සංඛ්‍යා වලින් තියෙන්නම ඕනේ. නැත්නම් ලකුණු බිඳුවයි. දැන් අපි බැලන්ස් කරලා තිබුණා නම් 18 දාලා තිබුණා නම් අපිට ලකුණු බිඳුවයි. හරි. නිකන් ලිව්වා වගේ තමයි. හරි අනිවාර්යෙන් මේක බෙදලා තියෙන්න ඕනේ. බෙදලා තිබ්බේ නැත්නම් ලකුණු හම්බ වෙන්නේම නැහැ. හරි හොඳට මතක තියාගන්න. හරි. මාකින් කරන්න ගියහම මාකින් වලට ගියහම මේ සරණම් ගියේ නැහැ. මාකින් ගියහම බොහොම දුකෙන් වැරදි දානවා. හරි. ඒ නිසා ඔයගොල්ලන් හොඳට මතක තියාගන්න බැලන්ස් ඉක්වේෂන් එකක් ලියලා
අපි මේ බැලන්ස් කරගන්න තුනේ වැඩි කළා කරලා ගත්තාම අන්තිමේට මොකද කරන්නේ? මේ පූර්ණ සරලම සංඛ්‍යාවට ලියන්න ඕන. ආ එහෙම ලිව්වේ නැත්නම් ලකුණු හම්බ වෙන්නේ නැහැ. බිංදුවයි හම්බ වෙන්නේ. හරි දැන් මේකෙත් මොකද වෙන්නේ? කාබන් ඩයොක්සයිඩ් වැඩිපුර ඇරිහම් බයි කාබනේට් හැදෙනවා. බයි කාබනේට් හැදෙනවා. බයි කාබනේට් හැදෙනවා. බයි කාබනේට් කියන්නේ මේ දැන් මේ කිරි පාට එක දිය වෙනවා. හරි වැඩිපුර. දැන් මෙතනත් ඒ විදිය. ආ මෙතනත් ඒ විදිය වැඩිපුර SO2 යවුවාම බයි සල්ෆේට් හැදෙනවා. බයි සල් බයිසල් ෆේට් ෆේට් ෆයිට් මෙතන බයිසල්ෆයිට් හරි ෆේට් නෙමේ SO4 වෙන්න බෑ ෆේට් වෙන්න බයිසල්ෆයිට් හරි හරටයන් හරි ඒ විදිහම තමයි මෙතන කාබනේට් එක බයි කාබනේට් වුණා වගේ මෙතන බයි සල්ෆයිට් එක හැදෙනවා හරි මෙතන දැන් මෙතන හුණු දියර පාවිච්චි කරන්නත් පුළුවන් හුණු දියර පාවිච්චි කරාම දැන් ඔයගලන්ට අහන්න පුළුවන් SO2 එක CO2 කොහොමද වෙන් කරගන්න දෙන්නාට හුණු දියර දැම්මට වෙන් කරගන්න බෑ මොන මතක තියාගන්න හුණු දියර දැම්මට වෙන් කරගන්න බෑ හුණු දියර දැම්මහම වෙන් කරගන්න බෑ මොකද කැල්සියම් සල්ෆයිට් කියන එකේනත් අවක්ෂේපයක් හරි කැල්සියම් සල්ෆයිට් කියන එකේනත් අවක්ෂේපයක් සුදු පාට අවක්ෂේපය. හරි. දැන් මේ දැන් මෙතන CO2 වෙනුවට SO2 යවුවොත් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වෙනුවට තුලට SO2 යවුවොත් මෙතන හැදෙනවා ආයෙ සුක්කිරි පාට ද්‍රාවණයක්. කැල්සියම් සල්ෆයිඩ් ඔය විදිහට හැදෙනවා. හරි. ඔය විදිහට හැදෙනවා. මේ විදිහට හැදෙනවා. හරි. මෙයාට වැඩිපුර වැඩිපුර SO2 යවුවොත් වැඩිපුර SO2 යවුවොත් අර ඉස්සෙල්ලා වගේම හරි ඉස්සෙල්ලා වගේම මෙතන කැල්සියම් බයි සල්ෆයිඩ් එක හැදෙනවා කැල්සියම් බයි සල්ෆයිඩ් එක හැදෙනවා ඔගලන් බැලන්ස් කරලා ලියාගන්න එක ඔගලන්ගේ වගකීම හරි එතකොට ඒ විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන් මෙයාගේ ආම්ලික ගුණය ඒ වගේම මෙයාගේ නිල් තෙත් මේ මොනවාද නිලිට්මස් ස්කේලක් දැම්මොත් මෙයාගේ රතු පාට වෙනවා SO2 යවලා නිලිට්මස් ස්කේලක් ඇල්ලුවොත් SO2 එකට රතු පාට වෙනවා හරි ඒ වගේම ඒක පොඩ්ඩක් තෙත තිබුණොත් මොකද වෙන්නේ තෙත ජල වාෂ්ප යනවනේ ඔක ගණින්දි එතකොට මොකද වෙන්නේ ආයේ ඒක එයා විරංජන වෙනවා තෙත තිබුණොත් විරංජන වෙනවා ඒ කියන්නේ අපිට රතු වෙනකොට හම් වෙන්නේ අවර්ණ නිලිට්මස් ස්කේලක් අවර්ණ ලිට්මස් ස්කේලක් ලිට්මස් එක අවර්ණ වෙනවා. එතකොට ඉස්සලම රතු පාට වෙනවා. ඊට පස්සේ ටිකක් වෙලා ගිහදී විරංජනේ වෙනවා. මොකද තෙත තියේදී මෙයා විරංජනේ කරන නිසා. හරි ඊට පස්සේ අපි බලමු මෙයා කොහොමද විරංජනේ කරන්නේ කියලා. හරි විරංජනේ වෙන්නේ කොහොමද කියලා බලමු. එතකොට විරංජනේ වෙන්නේ මේ විදිහට අපි දැන් හැම වෙලාවෙම කියවන තෙත පෘෂ්ඨ කියලා. තෙත පෘෂ්ඨ වුණාම මෙන්න මේ විදිහට SO3 H2 SO3 හදනවා. H2 SO3 වතුරත් එක්ක මේ මොනවාද? SO2 වතුරත් එක්ක ප්‍රතික්‍රියා කරලා H2 SO3 හදනවා. හරි. සල්ෆියුරස් අම්ලය. සල්ෆියුරස් අම්ලය වතුරත් එක්ක ප්‍රතික්‍රියා කරලා හදනවා H2 SO4 ධන හයිඩ්‍රජන් පරමාණු. හයිඩ්‍රජන් පරමාණු. හරි මේකේ ආරෝපණ දාලා නැහැ. හයිඩ්‍රජන් පරමාණු. හයිඩ්‍රජන් පරමාණු. ඒක ඉතාම අස්සයි. එයා මොකද කරන්නේ? මේ හයිඩ්‍රජන් පරමාණු කියන්නේ එකයි එකනේ ඉලෙක්ට්‍රෝන එකයි ප්‍රෝටෝන එකයි තියෙන එක. එයා ඉලෙක්ට්‍රෝන එක පිට කරනවා අස්සයි හින්දා. හරි. ඉලෙක්ට්‍රෝන එක පිට කරනවා. පිට කරාම මොකද වෙන්නේ? H+ හැදෙනවා. H+ හැදෙනවා. ඉලෙක්ට්‍රෝන පිට කරනවා. මෙන්න මේ පිට කරන ඉලෙක්ට්‍රෝන ටික අපේ තියෙන වර්ණකෙන් ලබා ගන්නවා. මේ තියෙන වර්ණකේ වර්ණවාසායම X කියලා ගත්තොත් හරි X කියලා ගත්තොත් වර්ණවාසායම X කියලා ගත්තොත් එන්නේ වර්ණකය ගන්නවා මේ පිට කරන මෙතන පිට කරන ඉලෙක්ට්‍රෝන ටික. මේ බැලන්ස් ඉක්වේෂන් ටික මේ ඔක්කොම එකතු කරලා මේ දිහට තියෙන්නේ මේ. මෙතන SO2 H2O එක ප්‍රතික්‍රියා කරලා H2 SO4 හදනවා. sorry H2 SO3 හදනවා. H2 SO3 ආයි වතුර එක. මෙතනත් වතුර මෙතනත් වතුර. එතකොට වතුර දෙකයි SO2 එක. මේ මෙයා අතරමැදි ඵලයක් වෙනවා. තේරුණාද?
එකේනද මෙයා අතරමැදි ඵලයක් ඔය අතරමැදි ඵල. එයා ලියල නැහැ මේ බැලන්ස් ඉක්වේෂන් එකට යන්නේ නැහැ. ඒ නිසා මෙයා අතරමැදි ඵලය. මේ තුනම එකතු කරාම මෙයා අතරමැදි ඵලයක් විදිහට තමයි යන්නේ. එයා බැලන්ස් ඉක්වේෂන් එකට නැහැ. ඇතුළත් වෙලා නැහැ. ඒතර මොකද වෙන්නේ? මේ මෙතන වතුර දෙකක් එනවා. H2SO4 හැදෙනවා. මෙතන H+ එක හැදෙනවා ඉලෙක්ට්‍රෝන එනවා. හරි. මෙයා අතරමැදි ඵලයක් විදිහට එයා මේ බැලන්ස් ඉක්වේෂන් එකේ නැති වෙලා යනවා. ඒතර දලා මේ මේ ඇතර මේක යාන්ත්‍රණයක් විදිහට තමයි ලියලා තියෙන්නේ. හරි. හරි. එතකොට ඔගොල්ලන් අන්ලොග් වෙයි දන්නේ මේ මේ වෙයි දන්නේ මං කි. හරි. එතකොට මෙතන මේ ඔය විදිහට තමයි ගන්න. එතකොට මේ පිටවෙන ඉලෙක්ට්‍රෝන ටික මොකද කරන්නේ? මේ පිටවෙන ඉලෙක්ට්‍රෝන ටික කාට හරි ගන්න පුළුවන්. හරි. ගන්නේ කවුද? මේ වර්ණවත් සායම තමයි ගන්න. හරි. වර්ණවත් සායම ගන්න පුළුවන් එක්කෙනෙක් හිටියොත් ගන්නවා. නැති එක්කෙනෙක් හිටියොත් ගන්න. හරි. අනවත් සායම ඉලෙක්ට්‍රෝන ගන්න පුළුවන්. එතකොට x කියලා එක්කෙනෙක්. ඔව් අනවත් සායම x කියලා ගත්තොත් එතකොට එයාට පුළුවන් මේ ඉලෙක්ට්‍රෝන ටික ගන්න. එතකොට මෙතන හැදෙනවා මෙතන හැදෙනවා මෙතන ඉලෙක්ට්‍රෝන අරගෙන මෙයාගේ මේ x hn කියන එකේන හදනවා. හරි. n ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් හදනවා. n ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් අරගෙන මෙතන මෙන්න මෙතන මේ n කියන එක මෙතන n කියලා දාගන්න. හරි. දැන් මෙතන මේ n කොහෙන්ද ආවේ කියලා ගන්න බලයි. මෙතන H+ එන්නේ. මෙතන H+ එන්නේ. H+ මෙන්න මේක නේතෙන්ට ආවේ. මෙන්න මේක. මෙන්න මේ සෙට් එක තමයි A ඇවිල්ලා තියෙන්නේ. හරි. මෙතන තියෙන සෙට් එක මේ SO2 ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා හදන 2H+ දන 2 ඉලෙක්ට්‍රෝන කියන එක තමයි මෙතෙන්ට මේ N කියලා අරන් තියෙන්නේ. හරි. එතකොට ඕගලන්ට මෙන්න මේ N කියන එක අපැහැදිලි නම් ඔය කපලා දැම්මත් කමන්නේ. හරි. එන්න විදිහක් නැහැනේ. නේ මේ n කියලා තියෙන්නේ n කියන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක්. හරි. ඒ විදිහට ගන්න. තේරෙනවද? හරි. ඒතර මෙතන මේ මේ n කියන එක අයින් කරලා දාන්න එතන. hn කියලා සාමාන්‍යයෙන් කියන මේ වර්ණකයකට. හරි. ඒතර x h කියන හිටන් හැදෙනවා. හරි. ඒතර මේක අවර්ණ සංයෝගය. මේ අවර්ණවත් සංයෝගය x කියන එක වර්ණවත් සංයෝගයේ ඉලෙක්ට්‍රෝන අරගෙන x h කියලා හිටන් අවර්ණ සංයෝගය හදන. ඒතර මේ විරංචන ක්‍රියාව ඇත්තරම తాවකාලික. ඒ ටික පෙවුනත් දන්නේ ඔයගලන්ට. විරංජන ක්‍රියාව తాවකාලික වෙනා වගේම පුෂ්ඨයයි වේරුණාම අනිත් පැත්තට යනවා. පුෂ්ඨයයි වේරුණාම වායුගෝලයේ ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා නැවතත් ඒ වර්ණය ලබා දෙනවා. හරි. වායුගෝලයේ තියෙන ඔක්සිජන් ගෙන් ඔක්සිජන් මගින් මේ I ඒ වර්ණය ලබා දෙන. එතකොට මේක తాවකාලික විරංජනයක් සිදු වෙනවා. හරි. එතකොට මේ විරංජනය ගැන ඕගලන්ට අහනවා MCQ වලදී අහලා තියෙනවා. එන්න මේ විරංජනයේ සුවිශේෂී ලක්ෂණ මොනවද කියලා සමහර MCQ වලදී අහලා තියෙනවා. හරි. ඒ නිසා මේ මට හම්බ වුණා මෙන්න මේ ටික සුවිශේෂී ලක්ෂණ විදිහට ගන්න පුළුවන්. ඒක ඔක්සිහාරක විරංජනයක්. ඔක්සිහාරක විරංජනයක්. ඔක්සිහාරක විරංජනය. ඒ කියන්නේ මොකද්ද? වර්ණවත් පුෂ්ඨය ඉලෙක්ට්‍රෝන ගන්නවා. හරි. වර්ණවත් පුෂ්ඨය ඉලෙක්ට්‍රෝන ගන්න. ඒතර ඔක්සිහරණය වෙනවා. හරි. මෙයා ඔක්සිහාරකයක් විදිහට වැඩ කළා තමා මේ වර්ණවත් පුෂ්ඨය විරංජනය කරන්නේ. මෙයා ඔක්සිහාරකෙන්. මෙයා ඔක්සි මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන පිට කරනවා. ඔක්සිකරණය වෙනවා. මෙයා ඔක්සිකරණය වෙනවා. කරණය වෙනවා. ඉලෙක්ට්‍රෝන පිට කරනවා. මේ පිට කරන ඉලෙක්ට්‍රෝනේ මේ වර්ණවත් පුෂ්ඨය ගන්නවා. හරි. එතකොට ඔක්සිහරණය වෙනවා. ඔක්සිහරණය වෙන නිසා අපි කියනවා උකට මේ SO2 ගේ ඔක්සිහාරක විරංජනයක් කියලා. හරි. SO2 ගේ ඔක්සිහාරක විරංජනයක් කියලා හිතන් කියන. ඒ නිසා ඔක්සිහාරක විරංජනයක්. හරි. ඊට පස්සේ අනිවාර්යෙන් මේක තෙතවුන් නැත්නම් මෙතන සල්ෆියුරස් අම්ලය හැදෙන්නේ නැහැ. හරි. තෙතවුන් නැත්නම් සල්ෆියුරස් අම්ලය හැදෙන්නේ නැහැ. එතකොට මෙයාට විරංජනය කරන්න බෑ. හරි. සල්ෆියුරස් අම්ලය හැදුනේ නැත්නම් විරංජනය කරන්න බෑ. හරි. ඒ නිසා මොකද මෙතන ජලාණු දෙකක්ම ඕන වෙනවා. හරි. ඒ නිසා මේක අනිවාර්යෙන් තෙත පුෂ්ඨයක් අත්‍යවශ්‍යයි. හරි. තෙත පුෂ්ඨයක් අත්‍යවශ්‍යයි විරංජනය කරන්න.
හරි. එතකොට පුෂ්ඨයට හානි නොකරයි. පුෂ්ඨයෙන් අපි මෙයා ඉලෙක්ට්‍රෝන ගන්නෙ නැහැ. සමහර ඒවා තියෙන පුෂ්ඨයෙන් ඉලෙක්ට්‍රෝන අරගෙන විරංජනය කරන්නේ. එතකොට මෙතෙන්දි වෙන්නේ ඉලෙක්ට්‍රෝන දෙනවා. හරි. එතකොට පුෂ්ඨයට හානියක් වෙන්නේ නැහැ. මල් පෙත්තක් දැම්මහම මල් පෙත්ත ඇකිලිලා විනාශ වෙලා යන්නේ නැහැ. මල් පෙත්ත ආයේ වේලුණාම එයාගේ පාට එනවා. හරිද? එතකොට ඕගලන්ට ගන්න පුළුවන් ඔය සමහර බෝගන් මොනවාද? බංගලි රෝස උදේට සුදු පාට පිපෙනවා, හවසෙදි රෝස පාට වෙනවා. ඕකත් මොකද එතනත් මේ කාබන් ඩයොක්සයිඩ් හැදෙන නිසා ඒක දර්ශකයක් විදිහට වැඩ කරනවා. හරි. එතනත් වෙන්නේ ඒ වගේ සිදුවීමක් තමයි. එතකොට මෙතන මේකට සම්බන්ධ නැහැ, මම නිකන් කිව්ව මතක් වෙනවා. හරි. එතකොට මල් පෙත්තට හානි වෙන්නේ නැහැ. පුෂ්ඨයට හානි කරන ඉලෙක්ට්‍රෝන දෙනවා. එයා ඔක්සිහරණය කරොත් තමයි මේක හානි වෙන්නේ. ඔක්සිහරණය කරන්නේ. ඒ නිසා පුෂ්ඨයට හානි කරන්නේ නැහැ. වහනවා MCQ. හරි. ඊට පස්සේ විරංජනයේ తాවකාලික වන අතර XHN නැවත X බවට වායුගෝලීය O2 මගින් ඔක්සිකරණය කරනවා. ඔගලන් මේ N එතකොට මෙන්න මෙතෙන්ට දාගත්තා නම් හරියන. ඔන්න මෙතෙන්ට. ඕන් මෙතෙන්ට දැම්ම නම් හරියන. එතකොට XHN ඔහොම කරගත්තා. හරි ඔහොම කරා. මෙතෙන්ට N දාගන්න. XN කියලා දාගන්න. අන්න උත්සාහයම XN. හරි. නෑනේ වරුන්නේ 40. ඒ යද අද ටයිම් ලිමිට් එකක් නැහැ මොකක් හරි කමන්න එක හොඳයි 40 ඉවර වුණේ හොඳයි ඒක දිගට කරන් ගියයි එතකොට x බාට y ගෝලීය O2 මගින් ඔක්සිකරණය කරයි හරි ඔක්සිජන් මගින් ගන්න ඔයගොල්ලෝ ට්‍රයි කරන් අනිත් පැත්තට සමීකරණ ලියන්න 13 යයි එතකොට ප්‍රත්‍යාවර්ත විරංජනය ඔය විදිහට අපි SO2 ගැන ගන්නවා. එතකොට මෙතන පුනරීක්ෂණ ප්‍රශ්නයක් මම දාලා තියෙන SO2 වායුව හඳුනා ගැනීම සඳහා පරීක්ෂණයක් ඉදිරිපත් කරන්න. SO2 වායුව හඳුනා ගන්න. එතකොට අපිට පුළුවන් මේ SO2 වායුව හඳුනා ගන්න අර පරීක්ෂණ ටික කරන්න. ආම්ලික පොටෑසියම් පර්මැංගනේට් වලට දැම්මම අවර්ණ කරනවා. ආම්ලික පොටෑසියම් ඩයික්‍රෝමේට් වලට දැම්මම ඒක කොළපාට කරනවා. ආම්ලික පොටෑසියම් ක්‍රෝමේට් වලට දැම්මම කහපාට කරනවා. හරි ඒ මම ඉස්සලා වර්ණවත් වර්ණ වෙනස් වෙන ඒවා ටික ඒ පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තව දුරටත් හඳුනා ගන්න තහවුරු කර ගන්න ගන්න පුළුවන් මේ SO2 කියලා හිතන් මේ මොනවාද අපිට හම්බ වෙන වායු වලින් SO2 තමයි ওই වැඩේ කරන්නේ. තව H2S උත් කරනවා. H2S කරාම ඕක වෙනස්. මොන මතක තියාගන්න. H2S උත් කරනවා. අවර්ණ කරන්නේ මොනවාද? MnO4 අවර්ණ කරනවා. MnO4 මයිනස් අවර්ණ කරනවා. හරි අවන්න කරා වුණාට ඒකේ වෙනස්කමක් තියෙනවා. හරි මෙතන පැහැදිලි අවර්ණ ද්‍රාවණය තමයි එන්නේ SO2 මගින්. හරි H2S මගින් එන්නේ පැහැදිලි අවර්ණ ද්‍රාවණයක් නෙමෙයි. සල්පත් හදනවා. H2S වලින් සල්පත් හදනවා. හරි එතකොට කිරිබාර ද්‍රාවණයක් තමයි H2S වලින් එන්නේ. SO2 වලින් පැහැදිලි අවර්ණ ද්‍රාවණයක් හදනවා. ඒව පාවිච්චි කරන්න පුළුවන් මේ SO2 හඳුනගන්න. ඒ වගේම මල් පැතෙත්ත මල් පෙත්තක් තිබ්බා මේ වර්ණය ඒකේ වර්ණය විවරණ කරන්න විරංජනය කරන්න මේ කරනවා SO2 මගින්. හරි SO2 මගින් විරංජනය කරනවා. ඒතර කාබන් ඩයොක්සයිඩ් එක දුන්නොත් එහෙම ඔයගලන්ට පුළුවන් SO2 කාබන් ඩයොක්සයිඩ් මේ විවරණ කරන්නේ නැහැ නේ මොනවාද MnO4 විවරණ කරන්නේ අර කොළ පාට කරන්නේ කවුද ඩයික්‍රෝමේට් ක්‍රෝමේට් කොළ පාට කරන්නේ කාබන් ඩයොක්සයිඩ් SO2 කරනවා. හරි ඒ වගේම කාබන් ඩයොක්සයිඩ් බැහැ විරංජනය කරන්නේ SO2 ට විරංජනය කරන්න පුළුවන්. ඒ වගේ සංසන්දනය කරලා ලියන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට මේ විදිහට ඔයගොල්ලන් ලියා ගන්න පුළුවන් දැන් SO2 ගැන. හරි ඊට පස්සේ අපි බලමු මෙන්න මේ SO3 ගැන. SO3 ගැනත් බලමු. SO3 ගත්තාම මෙන්න මේ විදිහට SO3 ගේ අපි ව්‍යුහය අඳින්නේ. දැන් අර SO2 ගේ තීච්ච ඉලෙක්ට්‍රෝන දෙන මෙතන එක් තීච්ච x අර ඉලෙක්ට්‍රෝන දෙක ගන්න පේන්නේ නැතුව ඇති. SO2 ගේ හොමනේ තිබුණේ
මෙතන එක සැරේ ඉලෙක්ට්‍රෝන දෙකක් දෙනවා මේක දෙනවා ඔක්සිජන්ට. හරි එතකොට මෙතන කොහොමද ද්විත්ව බන්ධනයක් හදන්නේ? එතකොට මෙතන විකාශන ඒකක අපි කියවනේ ෆයි ගන්න නැහැ කියලා මෙතන ෆයි බන්ධනයක්. හරි මෙතන ෆයි බන්ධනයක් මේක සිග්මා බන්ධනයක් සිග්මා බන්ධන තුනක් තියෙනවා එහෙනම් විකාශන ඒකක තුනයි. එහෙනම් හැඩය මෙයාගේ මුහුම් කරණය ගත්තාම විකාශන ඒකක තුන නිසා sp2 මුහුම් කරණයක් තියෙනවා. හරි sp2 මුහුම් කරණයක් තියෙනවා. හරි ඕක මේ මේ මේක සමහර අය මෙහෙ මෙහෙම දානවා sp2 ඔහොම කියලා. මේක වැරදි, මේකට විභාගෙ ලකුණු දෙන්නේ නැහැ. අද තියාගන්න මේ 2 උඩින් දාන්න. හරි මෙයාගේ sp2 මුහුම් කරණයක් තියෙනවා. එතකොට මේ බන්ධන කෝණය 120ක් වෙනවා. බන්ධන කෝණය 120ක් වෙනවා. ඔය විදිහට ලුයිස් යුහය අපිට අඳින්න පුළුවන්. හරි එතකොට මේක ප්‍රබල ආම්ලික ඔක්සයිඩ් එකක්. මෙයාගේ ඔක්සිකරණ අංකය ගත්තාම ධන 6නේ තියෙන්නේ මෙතන, ඍණ 2ව 3ක් තියෙනවා. එහෙනම් මෙයාගේ අනිවාර්යෙන් ඔක්සිකරණ අංකය ධන 6 වෙන්න ඕන. මෙයාගේ ඔක්සිකරණ අංකය ධන 6 වෙන්න ඕන. හරි එතකොට ප්‍රබල ආම්ලික ඔක්සයිඩ් එකක්. ප්‍රබල ආම්ලික ඔක්සයිඩ් එකක් කියලා අපි කියන්නේ කොහොමද? ඔක්සයිඩ් එක ආම්ලිකද වාෂ්මිකද කියලා අපි කතා කරන්නේ කොහොමද? ඕනම ඔක්සයිඩ් එකකට වතුර දැම්මහම හැදෙන්නේ අම්ලයක් නම් ඒක අපි කියනවා ආම්ලික ඔක්සයිඩ් එකක් කියලා. ඕනම ඔක්සයිඩ් එකකට වතුර දැම්මහම හැදෙන වාෂ්මයක් නම් ඒක අපි කියනවා වාෂ්මික ඔක්සයිඩ් එකක් කියලා. හරි ඊට අමතරව අපි කොහොමද ඔක්සයිඩ් ආම්ලිකද වාෂ්මිකද කියලා හඳුනගන්නේ? ලෝහ ඔක්සයිඩ් ඔක්කොම වාෂ්මිකයි, අලෝහ ඔක්සයිඩ් ඔක්කොම ආම්ලිකයි. හරි ওই විදිහට තමයි අපි හඳුනගන්නේ. ඊට පස්සේ මෙතන ආම්ලික ඔක්සයිඩ් එක ගත්තාම මෙයා අපි ඉස්සෙල්ලත් ලිව්වා SO2 වතුරට දැම්මහම SO3 වතුරට දැම්මහම හැදෙනවා කියලා. H2SO4 මෙයා ඉතාම තාපදායක ප්‍රතික්‍රියාවක් කියලා හිතන් කිව්වා. හරි එතකොට ඉතාම තාපදායක ප්‍රතික්‍රියාවක් කියලා හිතන් කිව්වා. එතකොට මෙතන සුදු දුමාරයක් හදනවා. සුදු දුමාරයක් කියන්නේ මෙතන සල්ෆියුරික් මේ සොලිඩ් එක විදිහට තමයි එන්නේ. හරි සල්ෆියුරික් සොලිඩ් එක විදිහට තමයි මෙතන එන්නේ. සොලිඩ් සුදු දුමාරයක් හැදෙන්නේ සල්ෆියුරික් නිසා මෙතන. හරි එතකොට SO3 වතුර දැම්මහම පිපිරීම් සහිත ඉතාම තාපදායක ප්‍රතික්‍රියාවක්. ඒ නිසා තමයි අපි මේ මේ සල්ෆියුරික් නිෂ්පාදනයට පාවිච්චි කරන්නේ. එතකොට මම දැක්ක MCQ එකකදී අහලා තියෙනවා මේ සුදු දුමාරයක් සහිත ජලයත් එක්ක හදන එක්කිනා කවුද කියලා අහලා තිබුණා. එතකොට ඒක එන්න ඕනේ සල්ෆියුරික් අම්ලය හදන්නේ SO3. හරි සුදු දුමාරයක් එක්ක කවුද එන්නේ කියලා හිටන් අහලා තිබුණ ප්‍රශ්නයක්. හරි MCQ එකක්. එතකොට මෙතන SO3 ජලයත් එක්ක තමයි H2SO4 සුදු දුමාරයක් සහිතව එන්නේ. තම තාපදායක ප්‍රතික්‍රියාව. හරි එතකොට මේක මේක මම කලින් කිව්වා SO2 ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා SO3 හදන්න පුළුවන්. හදන්න අපි දානවා මෙතන වැනේඩියම් පෙන්ටොක්සයිඩ් කියන උත්ප්‍රේරකය. දැම්මහම SO3 හදාගන්න පුළුවන්. ඒක පාවිච්චි කරනවා සල්ෆියුරික් නිෂ්පාදන ක්‍රියාවලියේදී. හරි ඔය ඕක තමයි SO3 ගැන අපි ඉගෙන ගන්න තියෙන්නේ. මේක අහලා තිබුණා ව්‍යුහගත රචනාවකටත් SO2 සහ SO3 දෙන්නගෙම ඔලුවිස් විහඳින්න. මට මතක විදිහට 2000න් පස්සේ ප්‍රශ්න 2005 වගේ 2015 මන්ද 2011න් පස්සේ 2011න් පස්සේ දැන් නෙමෙයි 2000 නෙමෙයි 2011න් ප්‍රශ්නයක් ව්‍යුහගත රචනා දෙවෙනි ප්‍රශ්නයක් අහලා තිබුණා. හරි ප්‍රතික්‍රියා අහලා තිබුණා මොනවා වතුර දැම්මහම මොනවද හැදෙන්නේ කියලා. ලුයිස් හිය අහලා තිබුණා. ඔයගලන් බලන්න පෙරලා බලන්න 2011න් පස්සේ ලේසිනේ 2011න් පස්සේ පොඩ්ඩයිනේ තියෙන්නේ. එතකොට අපි ඊට පස්සේ අපිට යනවා මෙතන SO3 වල ඔච්චරයි කියලා දෙන්න තියෙන්නේ. ඊට පස්සේ යනවා H2S වල. හරි H2S ගත්තාම ඉස්සෙල්ලා කිව්වා යාගේ කෝණය එන්නේ කෝණය එන්නේ 92යි අංශක 92ක් එන්නේ.
තාපං කියන්නේ ඍණ 60යි සෙනගේ ඩාන්ස් එක ඍණ 60යි අරගලගේ තාපං කියන්න කතා කරේ නැහැ. එතකොට මෙයා වඳුන ගන්න ලේසි. ඔය මේ පොල්ලෙලි වලවල් ගාවින් යද්දි හැම හොඳ සුමුදක් එනව නේද? කුණු බිත්තර ගඳ. කුණු බිත්තර කුණු බිත්තර ගඳ එනව නම් ඔය එන්නේ S H2S. හරි, ඔයගලන්ට H2S සුවඳ බලන්න ඕන නම් බිත්තරයක් අරගෙන පොඩ්ඩක් කුණු කරලා තියන්න. එතකොට ඊට පස්සේ කඩලා බලන්න සුවඳ H2S වල සුවඳ අඳුන ගන්න ලේසි. ගෙදර ඉඳන ලැබ් එකට යන්න ඕනේ නැහැ. ඊට පස්සේ ඒ වගේ මෙයා අවර්ණයි, SO2 වගේම අවර්ණයි, විෂ වායුවක්. හරි, විෂ. හරි, විෂ විෂයි. ඒ නිසා ගොඩක් වෙලාවට මේ පැටිකල් දැන් අයින් කරගෙන යන්නේ. ජලයේ මද වශයෙන් දිය වෙනවා. SO2 නම් හොඳටම දිය උනා ජලයේ. හරි, මද වශයෙන් දිය වෙනවා. දුබල ද්විභාෂ්මික අම්ලයක්. දුබල ද්විභාෂ්මික අම්ලයක්. හරි, දුබල ද්විභාෂ්මික අම්ලයක් කියන්නේ මේක කඩනවා. මම කලිනුත් ලියලා තියෙනවා, මම හිතන්නේ H2S ගේ තියෙනවා H+ දෙකක් දෙන්න පුළුවන්. H2S දුබල අම්ලයක්. හරි, එතකොට මෙයා කඩනවා පියවර දෙකකදී. මෙයා කැඩෙනවා එකක් වම වයිසල්ෆයිඩ් හදනවා. වයිසල්ෆයිඩ් දන H+. හරි, AQQ මෙයාත් AQ වෙලා තමයි ඕක වෙන්නේ. හරි, මේක අපි කියනවා KA1 කියලා. හිටන් අපි පස්සේ ඉගෙන ගන්න සමතුලිතතාවය. K1 කියලා හිටන් කියනවා. හරි, ඊට පස්සේ මෙතන මේ හැදෙන බයිසල්ෆයිඩ් එකත් කඩනවා. AQ එක මම කඩනවා. ඒකත් ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවක්. 2 minus dana H plus AQ. ඔය විදිහට යනවා. හරි, ඒතොර මේක Ka2. කියන්නේ මේ Ka කියලා හිතන් දෙන්නේ දුබල අම්ලවල. හරි, K සමතුලිතා නියතේ. හරි, අම්ලයක සමතුලිතා නියතේ තමයි Ka. හරි, Ka. ඔගලන්ට මට හිතුණොත් මම සමතුලිතාවය පටන් ගන්නවා දෙගොල්ලන්ටම කරන්න පුළුවන් හින්දා මේ ගොනුවෙන් පස්සේ SP මේ D දැන්සර් කරානේ. සමතුලිතතාවයේ දෙගොල්ලන්ටම කරන්න පුළුවන් මේ කරන පාඩම් ගොඩක් සම්බන්ධ වෙන්නේ නැහැ. පොඩි සමීකරණ ටිකක් ලියන්න තියෙන. ඒ නිසා සරලට දැන් මේකෙත් මම ගොඩක් අනිත් පාඩනොත් එක්කනේ කරේ. බන්ධනත් කරා, ඔක්සිකරණ අංකත් කරා ටිකක්. සම්ප්‍රතිවිවත් ඇන්ද ඒ වගේ අවශ්‍ය තැන්වලදී පැහැදිලි කළා. මං හිතනවා සමතුලිතතාවයේ තමයි ඊගාවට කරන්න ලේසි පාඩම කියලා. ඔගලන් අර ප්‍රසන්ටේෂන් එක රෑස්සෙ වෙන මේ මොනවාද කර්මාන්ත රසායනය හා පරිසරය. ඊට අමතරව දැන් ඒකට ටිකක් කල් ගන්න පුළුවන්. සමතුලිතතාවය ටිකක් හඳුනා දීමගෙන යන්න පුළුවන්. හරි, අර මේනකස කරන චාලක රසායනය 12 ළමයි බලන්න. හරි, 13 ළමයි අනිවාර්යෙන් කරගන්න. හරි, මම ආයි කරන්න ඕනේ නැහැ. එතකොට සහොඳට කරනවා ඒක. ඔයගොල්ලන් බලන්න. එතකොට මෙතන මේ ඒ විදිහට මේ මෙයා දෙකට කැරිනවා. මේ H+ දෙකක් දෙන්න පුළුවන් නිසා යාට දුයි වාෂ්මික දුබල අම්ලයක් කියලා හිතන් කියන. හරි, එතකොට ඒ වගේම මෙයා දැන් අපි කියවනේ සල්ෆියුරික් වලින් වේලන්න පුළුවන් කියලා. සමහර වායු සල්ෆියුරික් වලින් වේලන්න පුළුවන් කියන්නේ යායක ප්‍රතික්‍රියා කරන්නේ නැති වායු විතරයි. එතකොට මෙතන H2S ගත්තාම සල්ෆියුරික් එක ප්‍රතික්‍රියා කරනවා. හරි, සල්ෆියුරික් එක ප්‍රතික්‍රියා කරනවා, කරලා හදනවා SO2 සහ සල්ප සහ ජලය. හරි, සල්ෆියුරික් එක ප්‍රතික්‍රියා කරලා හදනවා මොනවද? SO2, සල්ප සහ ජලය. හරි, බැලන්ස් කරගන්න. බැලන්ස් නැහැ. හරි, එතකොට මොනවද මෙතන වෙලා තියෙන්නේ? ඔක්සිකරණ ඔක්සිහරණයක් තමයි වෙලා තියෙන්නේ. මෙතන -2 ගිහිලා තියෙනවා. -2 ගිහිලා තියෙනවා කොහටද? -2 ඉලෙක්ට්‍රෝන පිට කරනවා නම් මෙයා ඉලෙක්ට්‍රෝන ගන්න ඕනේ. හරි, ඉලෙක්ට්‍රෝන ගත්තාම ඕන එකක් ගන්න පුළුවන්. මෙතන -2 බිඳුවට ගියා කියලා ගත්තොත් මෙතන සල්ප ධන 4 ඉඳලා
සෝරි ධන 6 ඉඳලා ධන 4ට යනවා කියලා ගන්න පුළුවන්. අර විදිහට අරගෙන ඔක්සිජන් ඔක්සිහරණ සමීකරණ විසඳන්න. දොර ළමයි ආ ඔවා මේ නිකන් දාන් අදිනවා වගේ ආස කරන සෙල්ලම් විදිහට කරන්න. හරි H2S ගේ මෙතන minus 2 තියෙන්නේ. හරි H2SO4 ඔයගොල්ලන් සෙල්ලමක් කරලා දාන් අදිදි ඒකේ රූල්ස් තියෙනවානේ රූල්ස් මතක තියාගෙන කරන්නේ ඒ වගේ. මේකෙත් නීති ටික මතක තියාගෙන මේ විනෝදාංශයක් විදිහට කරන්න. 2 ධන සල්ප ධන H2 ඔය විදිහට හැදෙන්න. ඒතර මෙතන ඔව් මෙයා ළඟ එක්කිනාට ගමු. ඒතර ඉලෙක්ට්‍රෝන දෙකක් එයා පිට කරනවා. ඔක්සි කරණය වෙනවා. හරි. ඔක්සිකරණය වෙනවා. මෙයා ඔක්සිහරණය වෙනවා. ඔක්සිහරණය වෙනවා. මෙතන ධන 4. ධන 4 ඉලෙක්ට්‍රෝන දෙකක් අරගෙන ඔක්සිහරණය වෙනවා. ඔක්සිහරණය. එතකොට ඔක්සිකරණය ඔක්සිහරණය බැලන්ස්. හරි. සමීකරණ බැලන්ස්ද? නැහැ නේ. ඔක්සිජන් මෙතන 4යි මෙතන 4යි. එතකොට මේක 4 නැහැ ඒ නිසා බැලන්ස් කරන්න දැන් තියෙන පරමාණු බැලන්ස් ඔක්සිජන් ඔක්සිහරණය බැලන්ස් පරමාණු බැලන්ස් කරන්න. හරි. පරමාණු බැලන්ස් කරන්න. හරි ඔකලම් කරගන්නේ. පරමාණු බැලන්ස් කරන්න ඔක්සිජන් බැලන්ස් කරන්න තියෙන. නල බලන්න මෙතන 4ක් තියෙනවා මෙතන 3යි තියෙනේ පැත්තේ. එතකොට ඉරට්ට සංඛ්‍යාවක් කරගන්නේ. හරි ඊට පස්සේ අපි ගමු H2S ගැන H2S නිපදවීම මේ ටික ලියා ගන්න ඇති. මේ ටික ලියා ගන්න ඇති මේ ටික කලින් දැම්මනේ. එතකොට H2S නිපදවීම ගත්තාම ස්වභාවිකව මං කිව්වා මේ පොල්ලෙලි වලවල් ගාවින් යද්දීනවා කියලා. එතකොට ස්වභාවිකව සුත්‍ර ජීවීන් මගින් පොල්ලෙල් ජීර්ණ කරාම හරි සුත්‍ර ජීවීන් මගින් සල්පඩංගු කාබනික සංයෝග වියෝජනයෙන් හම්බ වෙනවා අපිට H2S වායුව. එතකොට පොල්ලෙලි වලවල් වල දැන් නම් ඒව නැහැ. පොල්ලෙලි වලවල් වල වැඩ කරන අයගේ රිදී භාණ්ඩ මේ අවපහ වෙනවා නිග්මන්ට. හරි කළු පාට වෙනවා. රිදී සිල්ල ප්‍රතික්‍රියා කරනවා H2S එක ප්‍රතික්‍රියා කළා. මොනවද සිල්ව සල්ෆයිඩ්. සිල්ව සල්ෆයිඩ් කියන්නේ කළු පාට. හරි. ඒක අවපහ වෙනවා කියන්නේ ඕක. සිල්ව සල්ෆයිඩ් හදනවා. ඊට පස්සේ අපිට ඒ විදිහට ස්වභාවික හදනකොට මේ විලීන සල්ප වලින් හයිඩ්‍රජන් වායු බුබුලණය කරාමත් අපිට හම් වෙනවලු H2S. හරි විලීන සල්ප වලින් හයිඩ්‍රජන් වායු බුබුලණය කිරීමෙන් ගන්න පුළුවන්ලු. හරි ඊට පස්සේ ලෝහ සල්ෆයිඩ් ආමේක ලැබ් එකේ හදන්න පුළුවන්. ලෝහ සල්ෆයිඩ් එක HCl තනුක HCl දැම්මහමත් හැදෙනවා. අපි ගන්නේ සාන්ද්‍ර HCl සමනින් ගන්නේ. තනුක HCl දැම්මහමත් අයන් ෆයරයිටිස් ලෝහ සල්ෆයිඩ් මේක මේ මේ තියෙන්නේ මේ කැටයක් තියෙන්නේ. හරි කැටයක් තියෙන්නේ මෙයා කුඩු කරලා හිටන් තනුක HCl දැම්මහම හැදෙනවා H2S හදනවා. H2S වායුව ගන්න පුළුවන්. ලේසියෙන් හදා ගන්න පුළුවන්. එතකොට මෙතන රෙඩ් සල්ෆයිඩ් වලට සාන්ද්‍ර HCl දැම්මහම කහපාට සුදු කුඩක් එක්කම H2S හදනවා. හරි කහපාට ලෙඩ් ලෙඩ් ක්ලෝරයිඩ් ඔයගලන්ට දීගොනු ඉදි කරේ කහපාට මේ අවක්ෂේපයක් එනවා කියලා එක H2S වායුව ගන්න පුළුවන්. හරි තනුක එකකට දැම්මට මේ හම්බ වෙන්නේ නැහැලු ලෙඩ් සල්ෆයිඩ් වලින් H2S හම්බ වෙන්නේ නැහැ. සාන්ද්‍රක දාන්න ඕනේ. ඊට පස්සේ ඔයගලන්ට මේ ඕනම සල්ෆයිඩ් එකකට දාලා සල්ෆියුරික් දාලා සල්ෆියුරික් හරි මොනවද HCl හරි HCl දැම්මම ඇති HCl දාලා H2S හදා ගන්න පුළුවන්. හරි එතකොට මේ මේ දීලා තියෙන සල්ෆයිඩ් ටික ඒ සල්ෆයිඩ් වල පාට වල ටික ඔයගලන්ට පුළුවන් එන්ඩෝනියා සමහර ඒවා කළු පාටයි සමහර ඒවා සුදු පාටයි ගොඩක් කළු පාටයි ගොඩක් ඒවා කළු පාටයි සමහර ඒවා තියෙනවා තැඹිලි පාට සමහර ඒවා තියෙනවා දුඹුරු පාට. එතකොට කාණ්ඩ විශ්ලේෂණය කරානේ කාණ්ඩ විශ්ලේෂණයේදී කාණ්ඩවලදී සල්ෆයිඩ් ටික ආවනේ අන්න ඒවා පාඩම් කරගන්න ඕනේ. ආ ඒවට කවිසිඳු හදා ගන්නදලා කවිසිඳු හදාගෙන පාඩම් කරන්න. හරි ඊට පස්සේ
ඔව් ඊට පස්සේ ඇල්මීනියම් සල්ෆයිඩ් එක විශේෂයි. ඇල්මීනියම් සල්ෆයිඩ් ගත්තාම එයාට වතුර දැම්මහමත් හදාගන්න පුළුවන්ලු H2S. ඔන්න මතක තියාගන්න එක. හරි ඇල්මීනියම් සල්ෆයිඩ් වලට වතුර දැම්මහම H2S ගෑස් සහ ජෙලටිනීමේ සුදු අවක්ෂේපය එනවා. හරි ඒක මතක තියාගන්න. හරි ඇල්මීනියම් සල්ෆයිඩ්. ඒ වගේම ඇන්ටිමොනි සල්ෆයිඩ් වලට හයිඩ්‍රජන් වායුව රුවහමත් මේ මොකද මේ H2S යනවා. ඇන්ටිමොනි වෙන SB. හරි වෙන් වෙනවා. අර මේක නම් කමනේ. ඔය මතක තියාගන්න. ඔය අහන්න පුළුවන් ඉතින්. සිලබස් එකේ නැහැ කියලා අයින් කරන්න බෑ. මේ ඇලුමිනියම් නම් තියෙනවානේ අපිට. ඒ නිසා යට ජලය දැම්මහම ඇලුමිනියම් සල්ෆයිඩ් මෙතන වැරදි නේද කියලා තියෙනවා. ඊට පස්සේ අපිට යනවා H2S වල ප්‍රතික්‍රියා. H2S වල ප්‍රතික්‍රියා. H2S වල ප්‍රතික්‍රියා ගත්තාම H2S ගේ සල්ෆර් ඔක්සිකරණ අංකය ගත්තාම ඍණ 2ට පුළුවන් ඔක්සිකරණය වෙන්නත් පුළුවන්. ඔක්සිකරණය වෙන්න පුළුවන්. ඔක්සිකරණය කියන්නේ ඉලෙක්ට්‍රෝන පිට කරන්න පුළුවන් යාට. පිට කරලා ඍණ බිඳුව ආසන්නම එකේන බිඳුව. මෙයා තමයි ස්සයි එකේන තව ඕන වැඩි තත් ප්‍රබල තත්ත්ව කරාම SO2 යවන්න පුළුවන්. ධන 4ට යවන්න පුළුවන්. ධන 6ට යවන්න පුළුවන්. හා ඒවට යවන්න පුළුවන්. ප්‍රබල තත්ත්වයටදී ඒවට යනවා SO2 සහ සල්ෆේට් දක්වා යවන්න පුළුවන්. හරි. එතකොට මෙතන මෙයාට තවදුරටත් ඉලෙක්ට්‍රෝන ගන්න බෑ හැබැයි සල්ෆර්ට. සල්ප උපරිම ඔක්සිකරණ අංකය ඍණ 2ට ගිහිලා තියෙනවා. අවම ඔක්සිකරණ අංකය ඍණ 2ට ගිහිලා තියෙනවා. හරි. ඉලෙක්ට්‍රෝන ගන්න බෑ. එහෙනම් ඒ වුණාට හැබැයි මෙතන තියෙන හයිඩ්‍රජන් තියෙන ධන එකේ. හයිඩ්‍රජන් පුළුවන් ඉලෙක්ට්‍රෝන ගන්න. ඉලෙක්ට්‍රෝන ධන එක යවන්න පුළුවන් බිඳුවට. එහෙනම් මේ H2S වලට පුළුවන් ඔක්සිහරණය වෙන්නත් පුළුවන් ඔක්සිකරණය වෙන්නත් පුළුවන්. හරි. ඔක්සිහරණය වෙන්නේ සල්ප නෙමේ හයිඩ්‍රජන්. හරි. එහෙනම් මෙයාට ඔක්සිකාරක ගුණය තියෙනවා. ඔක්සිහරක ගුණයත් තියෙනවා. දෙකම තියෙනවා. ඔක්සිහාරක ගුණය, ඔක්සිහාරක ගුණය දෙකම තියෙනවා. ඒ වගේම ආම්ලික ගුණය H+ පිට කිරීම හැකියාව නිසා ආම්ලික ගුණය තියෙනවා. ඒකට අම්ලයක් ලෙස ගත්තාම මේක ලේසි. අම්ලයක් ලෙස ගත්තාම අපි අම්ලයක් ලෙස කිව්වහම අපි කියවනේ එක ලෝහයක් එක දාන්න ඕනේ, එහෙම නැත්නම් භෂ්මයක් එක දාන්න ඕනේ කියලා අම්ලයක් කියලා පෙන්නන්නේ. ඒ ලෝහයක් එක දැම්මහම අපි මේ කලින් උත්තාවා සෝඩියම යටතේ තියගෙන ගත්ත H2S දැම්මහම මොකද වෙන්නේ? H2S දැම්මහම වැඩිපුර H2S ඒකේ තත්ත්ව දෙකක් තියෙනවා. වැඩිපුර H2S තිබුණාම එක විදිහකට පළ හම්බ වෙන, වැඩිපුර ලෝහය තිබුණාම තව විදිහකට පළ හම්බ වෙන. ඒතර වැඩිපුර H2S තිබුණාම හැදෙනවා මොනවද? බයි සල්ෆයිඩ් එක. බයි සල්ෆයිඩ් දන හයිඩ්‍රජන් වායු. හයිඩ්‍රජන් වායු තමයි දෙකේම එන්නේ. හරිද? අර ඉස්සෙල්ලා මොනවද? කාබන් ඩයොක්සයිඩ් එකෙන් මතක තියාගත්තා නම් ඒකත් ලේසි. කාබන් ඩයොක්සයිඩ් ගේ මොකක්ද උනේ? බයි කාබනේට් නේ ආවේ. වැඩිපුර කාබන් ඩයොක්සයිඩ් තුනක් මෙතන එනවා බයි සල්ෆයිඩ් එක. හරි. වැඩිපුර H2S තිබුණාම බයි සල්ෆයිඩ් එක එනවා. හරි. හයිඩ්‍රජන් වායු සෝඩියම් එක H2S ප්‍රතික්‍රියා කරාම සෝඩියම් බයි සල්ෆයිඩ් සහ හයිඩ්‍රජන් වායු. හරි. එතකොට මැග්නීසියම් ගේ ගත්තාම මැග්නීසියම් ගේ ওই කතන්දර වැඩිපුර අඩුපුර නැහැ. එයාගේ එන්නේ මැග්නීසියම් එක H2S ප්‍රතික්‍රියා කරාම එන්නේ මැග්නීසියම් සල්ෆයිඩ් සුදු ආක්ෂේපයේ සහ හයිඩ්‍රජන් වායු. එතකොට හයිඩ්‍රජන් වායු දෙනවා. හරි. සක්‍රීය ලෝහ තමයි ඔතනින් ওই විදිහට එන්නේ. එතකොට වැඩිපුර ලෝහය තිබුණොත් මොකද වෙන්නේ? එයාගේ සල්ෆයිඩ් එක සුදු ආක්ෂේපයේ සහ හයිඩ්‍රජන් වායු දෙන්නේ. හරි. සෝඩියම් එක බැලන්ස් ඉක්වේෂන් ලියා ගන්න හයිඩ්‍රජන් වායුව සහ සෝඩියම් සල්ෆයිඩ් දෙන්නේ. හරි. හරි. ඊට පස්සේ අපිට පුළුවන් දැන් උන් ලෝහ මේ අපි ගොන් කොප එකක් බලමු. කොප එක ගත්තාම කොප එක අර මැග්නීසියම් ගේ වගේමයි සල්ෆයිඩ් එක කළු පාටයි. කියුප්‍රස් නැමේ කියුප්‍රික් සාමාන්‍යයෙන් හැදෙන ස්ථායි එක
ඉස්සෙල්ලයි කොන්නල් ඉනවනම් ඒ CU2S කියලා ලියන්නත් පුළුවන්. ස්ථයි ඒක මෙයා වුණාට ඉස්සෙල්ලම හැදෙන්නේ Q+ එක හැදිරන්නේ Q-prick හැදෙන්නේ. එනිසා ඔයගලන්ට ලියන්න පුළුවන් CU2S කියලා Q-prick sulfide ලියන්නත් පුළුවන්. CU2S කියලා ලියන්න පුළුවන්. හරි? CU2S කියලා ලියන්න පුළුවන්. CU2S කියලා ලියන්න පුළුවන්. මොකද ඉස්සෙල්ල හැදෙන්නේ ඕක. ඊට පස්සේ ස්ථයි එකට යන්නේ පස්සේ. වැඩි ඔස් කරන අංකයට යන්නේ පස්සේ. මොකද්ද CUS? තමයි ස්ථයි. මේ කළු පාටයි. කළු පාටයි. හරි? එතකොට මෙයාගේ ගත්තාම මේ ඩිගොනොයිද කිව්වනේ මෙයාගේ d ඉලෙක්ට්‍රෝන නැති මේ ෆිල් ඔක්කොම ෆිල් වෙලා තියෙන නිසා ස්ත්‍රී කාක්ෂික නැති නිසා මෙයාගේ වර්ණය වර්ණවත් දෙන්නේ නැහැ නේ වර්ණවත් දෙන්නේ නැහැ වර්ණවත් සංයෝග හදන්නේ නැහැ හරි වර්ණවත් සංයෝග හදන්නේ නැහැ මෙයාගේ වර්ණවත් සංයෝග නැහැ ඒකට මෙයාගේ කළු පාට වෙනවා එතන හයිඩ්‍රජන් වායු හම් වෙනවා හරි එතකොට ලෝහ එක්ක H2S ප්‍රතික්‍රියා කරන්නේ කොහොමද කියලා දුන්නා ඊට පස්සේ අපි බලමු ආම්ලික ගුණය යටතේ මෙයා භාෂ්මයක් එක්ක කොහොමද මෙයා ආම්ලික ගුණය පෙන්වන්නේ කියලා. දැන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක දැම්මහම ඕන භාෂ්මයක් එක ලියන්න පුළුවන්. අර ඉස්සෙල්ලත් එකක් ආවේ SO2 එක. ඒකත් ඕනම භාෂ්මයක් එක ලියන්න පුළුවන් ඈ. හරි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ලිව්වහම මොකද වෙන්නේ? H2S එක මෙතන සෝඩියම් බයි වැඩිපුර H2S තිබුණාම අර ඉස්සෙල්ලා වගේම බයි සල්ෆයිඩ් එක හදනවා. දන හයිඩ්‍රජන් නෙමෙයි දැන් හදන්නේ වතුර. හරි ලේසි. මෙතන වැඩිපුර වායුව තිබුණාම මොකද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක වැඩිපුර වායුව තිබුණාම බයි සල්ෆයිඩ් එක සහ හයිඩ්‍රජන් වායුව හැදුවා. ලෝහය තිබුණාම වශ්මය තිබුණාම හදන්නේ මෙතන OH එක යන්නේ පෙ මේ ඔක්සිජන් තියෙන්නේ පෙ. එහෙනම් මෙතන වතුරට යනවා. හරි. වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තිබුණාම ඉස්සලා වගේමයි. හරි නේ. සෝඩියම් සල්ෆයිඩ් එක හදනවා ධන ජලයේ. හරි ධන ජලයේ. ඔය විදිහට යනවා ප්‍රතික්‍රියාව. ප්‍රතිකරන්න. ප්‍රතිකරලා දාන්න. හරි ඒ විදිහට තුරි සමීකරණ ලියන්න විතරම. හරි ඊට පස්සේ අපි ගමු. ලෝහ සමග ඔයගේ සල්ෆයිඩ් හදා ගන්නවා කියලා හිතන් අපිට ගන්න පුළුවන්. සල්ෆයිඩ් හදනවා. ලෝහ සමග ඕලන්ට හම්බුණානේ. දෙවෙනි කාණ්ඩේ දෙවෙනි කාණ්ඩ විශ්ලේෂණයේ දෙවෙනි කාණ්ඩේ සහ හතරවෙනි කාණ්ඩේ සල්ෆයිඩ් ඔගලන් තිබුණානේ මතක තියාගන්නනේ අඩු H+ සාන්ද්‍රණයක් යටතේ සහ වැඩි H+ සාන්ද්‍රණයක් යටතේ වැඩි සල්ෆයිඩ් H+ සාන්ද්‍රණය තමයි වෙනස් කරන්නේ එතන වැඩි සල්ෆයිඩ් සාන්ද්‍රණයක් යටතේ සහ අඩු සල්ෆයිඩ් සාන්ද්‍රණයක් යටතේ සල්ෆයිඩ් ආක්ෂේප වෙන විදිහ ආකාර දෙකක් ගත්තා හරි කාණ්ඩ විශ්ලේෂණය හරි ඔගලන් බලන්න වීඩියෝ එකයි බලන්න එතකොට මේ ඒ වගේ එතකොට ඕනම ලෝහ අයනයක් එක ලෝහ අයන එක සල්ෆයිඩ් අවක්ෂේප කරගන්න පුළුවන්. හරි මේ වේ ද්‍රව්‍යතාවයේ අඩුයි. ද්‍රව්‍යතාවයේ අඩුයි. ඒ නිසා අවක්ෂේප වෙනවා. හරි ද්‍රව්‍යතාවයේ අඩුයි අවක්ෂේප වෙනවා. එතකොට මේගොල්ලන් කළු පාට අවක්ෂේපයක්. කොපර්, මර්කරි, බිස්මත්, ලෙඩ්. හරි ඒගොල්ලන් කළු පාට වෙනකොට මෙතන ඇන්ටිමනි මේ ටින් සහ ඇන්ටිමනි ටින් දුමුරු පාට වෙනවා ඇන්ටිමනි තැඹිලි පාට වෙනවා හරි කැඩ්මියම් කහ මේ ටින් වල වැඩි ඔක්සිකරණ අංකය ධන 4ක් තියෙනවනේ මෙයාගේ ධන 4 කහ පාට වෙනකොට මෙයා දුමුරු පාට ධන 2 දුමුරු පාට වෙනවා ධන 4 කහ පාට හරි ආසනෙග්ගේ ධන 3 කහ පාටයි හරි මේ කහ පාටයි මේ ටික කහපාටයි හරි වැඩි ඔක්සිජන් අංකය ගත්තාම එයා කහපාටයි අඩු ඔක්සිජන් අංකය දුඹුරු පාටයි හරි ඒ විදිහට ලෝහ අයන ඒකර මේගොල්ලන්ගේ 2+ කොපර් සල්ෆේට් එකට H2S යවුවාම තමයි සල්ෆයිඩ් එක එන්නේ ඒතර මෙයාගේ මර්කරි වල 2+ අයනයකට තමයි H2S යවුවාම සල්ෆයිඩ් එක හැදෙන්නේ ලෝහ අයන වලට H2S යවුවාම ඒගොල්ලන්ගේ සල්ෆයිඩ් එක ගන්න පුළුවන්. මොකද සල්ෆයිඩ් වල ද්‍රවිතාවය අඩු නිසා. ජලයේදී මේ හැකියාව අඩුයි. හරි. ඊට පස්සේ අපි බලමු H2S කොහොමද ඔක්සිකාරකයක් විදිහට වැඩ කරන්නේ කියලා. හරි. අපි තව ෂොට්ටකින් නවත්තමු. මේ මොකද ඕගලන් දියා ගන්න පුළුවන් වුණත් දන්නේ මේ නෝට් එක. ඊට පස්සේ ටික දැම්මේ මම පස්සේ මං හිතන විදිහට.
යගන් පුළුවන් නදන්න. දැන් කීරුවනේ. හතයි 44 හරි. නම වෙනකම් කරා. එතකොට H2S ඔක්සිකාරකයක් විදිහට ගත්තාම ඔක්සිකාරකයක් විදිහට ගත්තාම මෙයා ඔක්සි අපි දැන් දන්නවා ඔක්සිහරණය වෙනවා. එතකොට ඔක්සිහරණය වෙනවා කියන්නේ ඉලෙක්ට්‍රෝන එයා ගන්නවා. ඉලෙක්ට්‍රෝන ගන්න පුළුවන් වෙන්නේ ඔතන හයිඩ්‍රජන්. හයිඩ්‍රජන් ධන එක බිඳුවට යනවා. ධන එක බිඳුවට යනවා. හරි. එතකොට හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝන ගන්නවා. හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝන අරගෙන හයිඩ්‍රජන් වායුව පිට කරනවා. එහෙනම් අපිට ආව කලින් ඔක්සිකාරකයක් විදිහට ක්‍රියා කරන එක ආව කලින් කොහොමද හයිඩ්‍රජන් වායු පිට කරන්නේ දැන් ඉස්සෙල්ලා හයිඩ්‍රජන් වායු මෙතන පිට කරානේ සෝඩියම් දැම්මහම H2 සෝඩියම් H2S යවුවහම සෝඩියම් වලට හයිඩ්‍රජන් වායු පිට කර මැග්නීසියම් වලට H2S යවුවහම හයිඩ්‍රජන් වායු පිට කර ඒ හයිඩ්‍රජන් වායු පිට කරේ කවුද මේ H2S වල තියෙන හයිඩ්‍රජන් තමයි ඉලෙක්ට්‍රෝන අරගෙන හයිඩ්‍රජන් වායු පිට කරේ එතනින් අපිට ගන්න පුළුවන් ඔක්සිකාරකයක් විදිහට වැඩ කරනවා කිව්වහම ඒ උදාහරණ ටිකම ආයෙ ගන්න පුළුවන් වෙනවා. අම්ලයක් ලෙස හැසිරීමේදී ලෝහ සමග හයිඩ්‍රජන් ලබා දීම මේකෙදී ගන්න පුළුවන් තුරු සමීකරණ ලියන්න ආයෙ පහ. ඈ කම්මැලි නැතුව ආයෙ ලියන්න. එතකොට තමයි විභාගෙදී තනියෙන් ලියා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි බලමු ඔක්සිහාරකයක් විදිහට ඕක චුට්ටක් තියෙනවා ටිකක් දිගට. ඔක්සිහාරකයක් විදිහට කොහොමද මෙයා වැඩ කරන්න පුළුවන් ඉන්නේ. ඔව් මං කිව්වා මෙයාගේ ඉස්සයි මාස්සා මෙතන ඉස්සයි සල්ප සොලිඩ් එක හදන එක ඊට පස්සේ ඕනම් පුළුවන් SO2 වායුව යවන්නත් පුළුවන් සල්පේට් එක දක්වා යවා ගන්න පුළුවන්. එතකොට අපි සාමාන්‍ය තත්ත්වයකදී මේ සල්ප හැදෙන එක තමයි වෙන්නේ. එතකොට එතකොට ওই විදිහට අපිට පුළුවන් සමීකරණ ලියන්න මෙතන සල්ප -2 මෙතන සල්ප ඔක්සිජන් අංකේ බිඳුවට යනවා. එතකොට මෙතන ඍණ දෙකේ ඉඳලා බිඳුවට ගියාම ඉලෙක්ට්‍රෝන දෙක පිට කරනවා. එතකොට මේ හයිඩ්‍රජන් H+ විදිහට මෙතෙන්ට යනවා. එතකොට ආම්ලික මාධ්‍යයේදී KMnO4 අපිට ගන්න පුළුවන් අර ඉස්සෙල්ලා ගත්තා වගේ SO2ට ගත්තා වගේ. හරි ආම්ලික මාධ්‍යයේදී KMnO4 ට H2S යවුවහම මොකද වෙන්නේ? මෙතන ධන දෙකට යනවා. හරි අපි කියවනේ ආම්ලික මාධ්‍යය නම් මතක තියාගන්න ඕනේ මොකද්ද? මෙයා ධන දෙකට යනවා කියලානේ. එතකොට මෙයාගේ ධම් පාට අවර්ණ වෙනවා. හරි එතකොට සම්පාට අවර්ණ වෙනවා වගේම මෙතන දැන් මෙයා එතකොට මේ ධන හතේ එක්කෙන ධන දෙකට ගියා කියන්නේ ඉලෙක්ට්‍රෝන ගත්තා. එතකොට මෙතන සල්ප මොකද කරන්න ඕනේ? ඉලෙක්ට්‍රෝන -2 එක බිඳුවට යනවා. බිඳුවට යනවා කියන්නේ සල්ප හැදෙනවා. ඉස්සෙල්ලා නම් සල්ප හැදුනේ නැහැ. එයා ගියේ සල්ෆේට් වල. මේ සල්ෆේට් වලට තමයි SO2 ගියේ. හරි. මතක ඇති දැන් චුට්ටකට කලින් ඉගරේ. සල්ෆේට් වලට තමයි SO2 ගියේ. හරි. සල්ෆේට් වල. එතකොට මෙතන මේ සල්ප හැදුම් නැහැ. හරි. හරි SO2 ගේ ධන 6ට. H2S යන්නේ සල්ප වලට. හරි SO2 ගේ ධන 6ට. හරි. එතකොට මෙතන සල්ප හැදෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? මේ ලා රෝස පාට කිරි පාට වෙනවා. ගිතලාගෙන මල ගැස්සෙනවා. හරි එතකොට මේ ඉස්සෙල්ලා කරේ SO2 යවුව එක දැන් කරන්නේ H2S යන විතර සල්ප අවක්ෂේප වෙන ඉස්සෙල්ලා වගේමයි ඕගොල්ලන් ලියන්න පුළුවන් අවන ද්‍රාවණ එනවා H2S මේ විදිහට සමීකරණ ලියන්න පුළුවන් පැහැදිලි නැද්ද ඔබලන්ට මේ සහන් දාලා තියෙන පැහැදිලි නැහැ කියලා ඔව් සහන් අයින් වෙලා
මොකක්ද දන්නේ පැහැදිලි නැත්තේ කියලා දෙන එකද එහෙම නැත්නම් නෝට් එකක් දන්නේ කවුරුත් කියන්නේ හරි බැලන්ස් ඉක්වේෂන් ටික ලියා ගන්න ඔය මේ දාලා තියෙනවා ඒක පැහැදිලි ඇති මං හිතනවා දැන් ඉස්සලක් කර නිසා මෙතන minus 2 H2SK H2SK minus 2 H2SK minus 2 යනවා යන සල්ප 0 වලට 2 ඉලෙක්ට්‍රෝන යනවා මේ මේ තියෙන්නේ ඔක්සිකරණ හරණ අර්ධ ප්‍රතික්‍රියා ලියලා තියෙන්නේ මම මේකේ නෝට් එකේ පැහැදිලිද මම හා මේ තියෙන අර්ධ ප්‍රතික්‍රියා. එතකොට මෙතන මේ දැන් ලිව්වේ අර්ධ ප්‍රතික්‍රියාව. හරි H+. එතකොට මේ දෙක. හරි මේ අර්ධ ප්‍රතික්‍රියාවක අපි ඉස්සෙල්ලා කරන්නේ ඉලෙක්ට්‍රෝ ඔක්සිකරණය හරි හරණය හරි ලියනවා ඊට පස්සේ කරන්නේ ආරෝපණ බැලන්ස් කරන එක. හරි ආරෝපණ බැලන්ස් කරන එක කරන්නේ. දැන් මෙතන දෙකයි ඉලෙක්ට්‍රෝන ඍණ දෙකක් නම් අනිවාර්යයෙන් මේ පැත්තේ බිංදුව නම් තියෙන්නේ මේ පැත්තේ බිංදුවනේ තියෙන්නේ ඔක්සිජන් අංකවල එකතු බිංදුවයි හරි මේ පැත්තෙත් එහෙනම් සෝරි මේ ආරෝපණේ බිංදුවයි ආරෝපණේ බිඳ මෙතන මයිනස් 2 කියන්නේ කිගත්තේ මම ඔක්සිකරණ අංකේ හරි එහෙනම් මේ පැත්තෙත් ආරෝපණේ බිංදුව වෙනවා ඒතකොට ඉලෙක්ට්‍රෝන දෙක පිට කරා නම් මෙතන H+ දෙකක් දාලා එයා උදාසීන කරලා දානවා අර්ධ සමීකරණය ඊට පස්සේ අපි ගත්තොත් MnO4 ගේ අපි කියවනේ ආම්ලික මාධ්‍යයේදී H+ තියනවා නම් මොකද වෙන්නේ අනිවාර්යෙන් යනවා Mn ධන දෙකට හරි Mn ධන දෙකට ආම්ලික මාධ්‍යයේදී Mn ධන දෙකට යනවා මෙතන H+ තියෙන්න ඕනේ ඒක වෙන්න එහෙනම් මෙතන H+ තියෙන මෙතන ඔක්සිජන් තියෙන හැදෙනවා වතුර H2O හැදෙනවා හරි ඊට පස්සේ ඔන්න දැන් බැලන්ස් කරන්න හරි එතකොට දැන් මෙතන මොකද උනේ මෙතන ධන 7 තියෙන එක්කෙනා ඉලෙක්ට්‍රෝන අරගෙනනේ ධන දෙකට යන්න ඕනේ. එහෙනම් ඉලෙක්ට්‍රෝන කීයක් ගන්න ඕනේද යා ධන දෙකට යන්න? ඉලෙක්ට්‍රෝන පහක් ගන්න ඕනේ. ඉලෙක්ට්‍රෝන පහක් ගන්න. ඍණ පහක් ගත්තාම තමයි මෙතන ධන දෙකක් ඉතුරු වෙන්නේ. හරි ඉලෙක්ට්‍රෝන පහක් තියෙනවා. එහෙනම් දැන් මෙන්න මෙතෙන්ට ඉලෙක්ට්‍රෝන පහක් වැටුණා. මේ පැත්තේ ධන දෙක තියෙනවා. ධන දෙක තියෙනවා. හරි. එතකොට ඉලෙක්ට්‍රෝන පහක් තියෙනවා. එතකොට මේ පැත්තේ ඔක්කොම ආරෝපණය කීයක් තියෙනවද? ඍණ එකක් තියෙනවා හරි ඍණ එකයි ඍණ 6යි ඍණ 6යි එතකොට මෙතන ධන එකක් තියෙනවා ඍණ 4ක් තියෙනවා හරි ඍණ 4ක් තියෙන මේ පැත්තේ ධන දෙකක් තියෙනවා ධන වතුර තියෙනවා හරි එතකොට ඕක බැලන්ස් කරන්න අපි වතුර ඉතලම ඔක්සිජන් ටික වතුර හැදෙන්න එපා මේ හැදෙන ඔක්සිජන් වෙන හැදෙන්න තැනක් නැහැ නේ එහෙනම් ඒ නිසා අපි මෙතෙන්ට වතුර දාන්න ඕනේ කීයද වතුර දාන්න ඕනේ මෙතන 4ක් හරි මේ හැදෙන ඔක්සිජන් තියෙන්න ඕනේ මෙතන වතුර හතරක් තියෙනවා පේනව නේද හරි එතකොට මෙතන වතුර හතරක් තියෙනවා මෙතන හතරක් තියෙනවා එතකොට මෙතන එහෙනම් මේ පැත්තේ මේ වතුරට හයිඩ්‍රජන් ලබා දෙන්න ඕනේ මෙතනින්මනේ අනිවාර්යෙන් මේ H+ කියන්නේ එහෙනම් දෙවරක් හතර 8යි ඔන්න 8යි ඔන්න දැන් බලමු අපි ආරෝපණ බැලන්ස් කරන්න බැලන්ස්ද අපි කරන්නේ අන් දැන් බලමු මෙතන මයිනස් 1යි මෙතන මයිනස් 5යි එතකොට 6යි 6යි මෙතන ඍණ 6යි ඍණ 6යි ධන 8යි කියන්නේ ධන 2යි එහෙනම් මේ පැත්තේ ධන 2යි ඔන්න බැලන්ස් ආරෝපණ බැලන්ස් හරි පරමාණුත් බැලන්ස් හරි ඉස්සෙල්ලා ඔයගලන්ට අර මං ඉස්සෙල්ලා කිව්වේ ආරෝපණ බැලන්ස් කරලා යන්නත් පුළුවන් මේකේ පැහැදිලි මේ ඔක්සිජන් අනිවාර්යෙන් අතෙන්ට යන්න ඕනේ මේ හයිඩ්‍රජන් එන්න ඕනේ මෙතනින් හරි භාෂ්මික මාධ්‍ය කරනකොට අනිවාර්යෙන් ආරෝපණ බැලන්ස් කරලා යන්න නැත්නම් එහෙම අමාරු වෙනවා හරි ඊට පස්සේ ඔන්න දැන් මේ අර්ධ ප්‍රතික්‍රියා දැන් මෙයා ඉලෙක්ට්‍රෝන පහක් ගන්න බලන් ඉන්නවා මෙයාට දෙන්න පුළුවන් ඉන්නේ දෙකයි එනිසා මොකද කරන්න ඕනේ මෙයාව පහෙන් වැඩි කරලා මෙයාව දෙකෙන් වැඩි කරන්න අපිට බැලන්ස් අයනික සමීකරණයක් තුරිත අයනික සමීකරණයක් ගන්න එනනේ මේ එතකොට මෙතන ඉලෙක්ට්‍රෝන 10ක් එනවා මෙතන ඉලෙක්ට්‍රෝන 10ක් එනවා එතකොට ඔක්සිකරණයට ඉලෙක්ට්‍රෝන 10යි ඔක්සිහරණයට ඉලෙක්ට්‍රෝන 10යි ඒ විදිහට බැලන්ස් වෙනවා හරි ඊට පස්සේ මේ දෙක එකතු කරන්න තියෙන
ඊපස්සේ දැන් මෙයා එක කියලා ගත්තොත් මෙයා දෙක කියලා ගත්තොත් එක ධන දෙක තමා කරන්ති. එතකොට අපිට එනවා ආයනික සමීකරණ. හරි. ඔක් කරලා බලන්න. හරි. ඊට පස්සේ අපිට පුළුවන් මේ ආයනික සමීකරණය අරගෙන හරි ඕනම් අපිටමකෝ මේක මේ දන්නවනේ මේ ළමයින්ට තේරෙනවනේ මෙතන පහෙන් වැඩි කළා මේ සමීකරණය හැම එකම පහෙන් වැඩි කරන්න. ඒකට අපි ලිව්වොත් 5 H2S යනවා 5 S ධන 10යි ඉලෙක්ට්‍රෝන ධන 10යි 10යි H+. හරි. ඊට පස්සේ මෙයාගේ දෙකෙන් වැඩි කරන්න එපැයි 2යි MnO4 minus ධන 16යි H+ ධන 10යි ඉලෙක්ට්‍රෝන 2යි Mn2+ ධන 8යි H2O. ඊට පස්සේ මේ දෙක 3 4 කිව්වොත් 3 4 කිව්වොත් ওই දෙක 3 4 එකතු කරන්න. 3 ධන 4 ওই විදිහට එකතු කරන්න. හරි එකතු කරනකොට මොකද වෙන්නේ මේකට මේ ඉලෙක්ට්‍රෝන වලට මේ ඉලෙක්ට්‍රෝන කැපෙනවා. හරි මේ පැත්ත සමාන කිරීම දෙකක් වගේනේ. එතකොට මේ ඊතලයේ සමාන කිරීමක් විදිහට ගන්න. හරි ඉලෙක්ට්‍රෝන ඉලෙක්ට්‍රෝන කැපෙනවා ඊට පස්සේ එකතු කරන් තියෙන්නේ. ලේසි. හරි එතකොට මේ සමීකරණය එනවා. ওই විදිහට අනිත් ඒවාත් කරන්න උත්සාහ කරන්න. ඊට පස්සේ අපි ගත්තොත් මේ පොටෑසියම් ඩයික්‍රෝමේට් වලටත් පුළුවන් H2S යවන්න. පොටෑසියම් ඩයික්‍රෝමේටත් H2S යවුවාම මොකද වෙන්නේ? අර ඉස්සෙල්ලා වගේම සල්ප මෙතන 2 minus කියන එක සල්ප සොලිඩ් යනවා. එතකොට ඒ නිසා මෙතන කොළපාට ද්‍රාවණේ පැහැදිලි කොළපාටක් එනවා SO2 ගේ පැහැදිලි කොළපාටක් එනකොට H2S ගේ එන්නේ අපැහැදිලි කොළපාටක්. හරි ඉස්සෙල්ලා වගේම. හරි ඊට පස්සේ මෙතන ආසනික ආසනේට් වලට දාන්න පුළුවන් H2S යවුවාම මෙතන කහ පාට ආසනික් සල්ෆයිඩ් AS AS මම AG වෙලා මෙතන ආසනික් හදා ගන්න මෙතන AG වෙලා AS AS 2 S 3 කහ පාට වෙනවා. හරි සමීකරණය ලියන ඔය විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ මේ ටික ඔයගලන්ට බලා ගන්න පුළුවන්. H2S SO2 එක ප්‍රතික්‍රියා කරාම මේක දැන් 3 වෙනි 4 වෙනි පාරද කොහෙද? H2S SO2 එක සල්ප ධන ජලය. උණු සාන්ද්‍ර H2SO4 එක උණු සාන්ද්‍ර H2SO4 එක H2S SO2 සල්ප ධන H2O හදනවා. හරි. ඔය විදිහට මේ වේලන්න බෑ ඒ නිසා මේ H2S SO4 H2SO4 වලින් හරි වේලන්න බෑ දැම්ම හැටි මොකද වෙන්නේ වේදනාව නෙමෙයි සල්ප හැදිලා සුදු පාට වෙන එක වෙන්නේ හරි නයිට්‍රික් වලට දාලා හදන්න පුළුවන් සල්ප NO2 සහ සල්ප හැදෙනවා හරි ඊට පස්සේ මෙතන ක්ලෝරින් වලට දැම්මහම මොකද වෙන්නේ HCl සහ සල්ප හදනවා බ්‍රෝමින් වලට Br2 වලට දැම්මහම HBr සහ සල්ප හදනවා ඒ ටික ඔයගලන්ට තේරෙනවා බලා ගන්න පුළුවන් වාෂ්මික මාධ්‍ය දැම්මහම මොකද වෙන්නේ අර වාෂ්මික මාධ්‍ය දැම්මහම ඔන්න මම මෙතන ලියලා නැහැ H2S වාෂ්මික මාධ්‍ය දැම්මහම මොකද කළු පාට අවක්ෂේපයක් නෙමෙයි එන්නේ කළු සුදු පාට අවක්ෂේපයක් කළු සුදු පාට අවක්ෂේපය මේ සල්ප කහ පාට කියලා ගන්න කහ පාට කියලා අපිට ලැබ් එකේ දැක්කට මේ හැදෙන කලිල සල්ප සුදු පාටයි ආ සුදු පාට කහ නෙමේ සුදු පාට විදිහට ගන්න හරි සුදු පාට හරි සමහර ප්‍රශ්න වල දීලා තියෙනවා කහ පාට අවක්ෂේපයක් එනවා කියලා හරි සමහර ප්‍රශ්න වලදී කහ ඒක එන විදිහට බලන්න වෙනවා කහ කහ කිව්වත් අපි කල්පනා කරන්න ඕනේ සල්ප කියලා සුදු කිව්වත් සල්ප කියලා ගන්න ඕනේ. හරි ඒක එන විදිහට බලන්න. අපි සාමාන්‍යයෙන් ගන්නේ මේක සුදු කියලා. හරි. එතකොට වෙන එකක් එන්නේ නැත්නම්
කහ කියලා ගන්න. මට මතකයි එකක් තිබුණා ප්‍රශ්නක ඇවිල්ලා. හරි. මෙතන සුදු මේ මෙතන මෙතනනම් කළුත් එක්ක සුදු වෙන්නේ. කළු සුදු අවක්ෂේපයක් එන්නේ. හරි. කළු සුදු අවක්ෂේපයක් එන්නේ දම්පාට පොටෑසියම් පර්මැංගනේට් එක්ක භාෂ්මික මාධ්‍යයේදී H2S යවුවාම. හරි. එතකොට SO2 යවුවනම් එන්නේ සල්ප එන්නේ නැහැ. සල්ප එන්නේ නැහැ. කිරිම් එන්නේ MnO2. සල්ෆේට් එන්නේ මෙහ එහා පැත්තේ. හරි. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ ප්‍රශ්න ටිකක් දීලා තියෙනවා. මෙතනින් අපි නවත්තමු. ඊට පස්සේ තියෙන ඔක්සිජන් අඩංගු සංයෝග ටික ටික නෝට් එක ලියා ගන්නත් බැරි වෙන්නේ නැති ඔයගොල්ලන් මේ ප්‍රශ්න ටිකට උත්තර ලියන්න. H2SO2 SO2 වෙන් කර හඳුනාගන්නේ කෙසේද? සෝරි. ඊට පස්සේ H2S H2O සහ SO2 බන්ධන කෝණ සංසන්දනය කරන්න. තර්කානුකූලව සංසන්දනය කරන්න. මේ අහවල් ගාන කියලා ලියන්න එක නෙමෙයි කරන්න ඕනේ. එහෙම ලිව්වට හම්බ වෙන ලකුණු චුට්ටයි. ඔයගොල්ලන් පුරුදු වෙන ලියලා තර්කානුකූලව සංසන්දනය කරන්න. හරි. කොහොමද මේගොල්ලන්ගේ බන්ධන කෝණ මෙන්න මේ විදිහයි වෙන්නේ. ඒ වෙන්නේ මෙන්න මේ හේතු නිසා කියලා හිතන් ලියන්න. සංසන්දනය කරන්න. ඊට පස්සේ H2S සහ ජලය සහ මේක නම් කලින් ලිව්වා මම හිතන්නේ මම කියලා දුන්නා වල ලිව්වද මන්ද කාණ්ඩේ පල්ලෙහාට කොහොමද බන්ධන කෝණ වෙනස් වෙන්නේ කියලා හිතා. හරි. කාණ්ඩේ පල්ලෙහාට කොහොමද බන්ධන කෝණ වෙනස් වෙන්නේ කියලා හිතන් ඔයගලන් ලියන්න. ඇති. දැන් එහෙනම් අපි නවත්තමු. ආද මේ කට්ටුන් නැති නිසා ලේසි වුණා. හරි. එහෙනම් හොඳට වැඩ කරන්න. ඔය වීඩියෝස් බලන්න. කමේනක සර්ගේ චාලක රසායනේ ටික කරගන්න නෝට් එක ලියා ගන්න. 12 ළමයි ඊ වෙන පොතක් අරගෙන ලියා ගන්න ඒ ටික නෝට් එක සම්පූර්ණ කරගන්න. ඒ ටික 12 ළමයි නම් ෆොටෝ කොපි ගහගත්තත් මේ print out ගත්තත් කමන්නේ චාලක රසායනේ ටික. අනට තේරෙන්නේ නැත්නම් මම එක බල්ලා කියලා දෙන්නම්. 13 අය නම් අනිවාර්යෙන් කරගන්න ඕනේ. මොකද 13 අය තායි සෙල්ලම් කරන්න වෙලාවක් මන් දන්නේ ඉස්කෝලේ පටන් ගන්නද කොහොම වේද කියලා. ඒ නිසා 13 ඇරි සෙල්ලම් කරන්න වෙලාවක් නැහැ. ඒ ටික කරගන්නම ඕනේ බලලා. හරි. මේ තාවත් තේරෙන්නේ නැත්නම් මම කරි වෙනම ඔන්ලයින් ක්ලාස් එකක් දාලා හරි කියලා දෙන්නම් 13 ඇයට සහ 12 ඇයට. මේක ඉතින් කියලා දෙන්න මේ මමත් කියනවා මිසක්කා මේ ළමයින්ට අපහැදිලි දෙනක් කියලා දෙන්න විදිහක් නැහැනේ. ඒ නිසා ඉතින් අරක කරගන්න උත්සාහ කරන්න. නොතේරෙන තරක් වුණා මට දාන්න. මං කියලා දෙන්නම්. හරි. හරි. එහෙනම් අපි නවත්තමු. බොහොම ස්තුතියි හැමෝටම. හරි. ආයුබෝවන්.